හරි. මම වැහනවා නේද හොඳට? මම වැහනවා නේද ළමයි? වැහනවා නේ? හරි. අපි පටන් ගමු එහෙනම්. දැන් එතකොට අද අපි කරන්නේ ලඝු ගණක. ඒ කියන්නේ 10 වසර අපි එදා ලඝු ගණක ටික කරා. ලඝු ගණක වල අපි මිශ්‍ර අභ්‍යාස සාකච්ඡා කරේ නැහැ. අපි අද මිශ්‍ර අභ්‍යාස ටික සාකච්ඡා කරලා ඊට පස්සේ අපි පේපර්ස් වලට යමු. හරි මම හිතනවා මම හොඳින් ඉන්නවා ඇති කියලා. ඔව් මිශ්‍ර අභ්‍යාස තමයි අපිට අන්තිමට එදා කරන්න බැරි වුණේ නේද? මිශ්‍ර අභ්‍යාස ටික ඒ කියන්නේ 10 වසර ලඝු ගණක අපි එදා සාකච්ඡා කරානේ. ඉතින් මිශ්‍ර අභ්‍යාසේ පටන් අරගෙන අපි ඒක කරලා පාස් පේපර්ස් වල ගණන් ටික හදන්න යන්න. ඊට පස්සේ 9ට ආයෙත් ඔයාලට පරිමාව පාඩම සහ ත්‍රිකෝණමිතිය ඒ ටික කරනවා. නිගුණෝත්තර ශ්‍රේණි කරනවා. ඉතින් අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න 9ට. හරි දැන් අපි පටන් ගමු එහෙනම්. අනිත් එක තමයි දැන් ටික ටික වෙලාව යනවා නේද? කාලේ ගෙවිලා යනවා. එතකොට අපිට තව ලබන අවුරුද්දේ ජනවාරි වල වගේ තමයි එක්සෑම් එක තියෙන්නේ. ඉතින් මේ මාස ටික ඔහේ යනවා ඉතින් නේ. යවට කොච්චර අපි හිතාගත්තත් කරනවා අද කරනවා එට කරනවා කියලා ඔක වැඩේ වෙන්නේ නැහැ නේද? අපි අපේ අදිෂ්ඨානයක් තියෙනවා අපි මේ කොමරි කරගන්න ඕනේ කියලා එකක් තියෙනවා. ඒ වුණාට ළමයි අපේ ප්ලෑන් එකක් නැත්තම්, ඒ කියන්නේ අපි අරමුණට යන්න අපිට ප්ලෑන් එකක් නැත්තම් ඒක නිකන් wish එකක් විතරයි. ඒ කියන්නේ නිකන් ප්‍රාර්ථනාවක් විතරයි. නේද? අපිට අරමුණට යන්න නම් අපි අනිවාර්යයෙන්ම හොඳට ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. මං මේ මෙදාට මේ ටික කරනවා. එහෙම ප්ලෑන් එක හදාගත්තොත් ඔයාට ලේසි. ඔයා ඒකට නිකම්ම හැඩ ගැහිලා ඒ වැඩ ටික කෙරෙනවා ඔයාට. ඒ කියන්නේ ඔයා ප්ලෑන් එක හදා ගන්නවා කියන්නේ මං කියනවනේ මං ඔයාලට හැමදාම කියනවා ඔයා කාලසටහනක් හදා ගන්න ඕනේ ළමයි. දැන් ඔයාට හිතලා වැඩ කරන්න හිත ඒ කියන්නේ ඔයා මේ ටාගට් කරනවා අද මම මේ ටික කරනවා කියලා හිතුවට ඒක කෙරෙන්නේ නැත්තම් ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. අපි කොච්චර හිතුවත් ඒක කරන්න බෑ නේද? කෙරෙන්නේ නැහැ කියලා කෙරෙන්නේ නැහැ කිය වගේ එකක් දැනෙනවා නේද? ඒ වගේ අයට ඔයා ඔයාටම කාලසටහනක් හදාගන්න. දැන් මං හදලා දෙන එක නෙමෙයි ඔයානේ ඔයාගෙන වැඩිපුරම දන්නේ නේද? ඉතින් ඒක නිසා ඔයා ඔයාට කාලසටහනක් හදාගන්න. මම මේ ටික උදේ කරනවා, ඊට පස්සේ පේපර්ස් වගේයක් හදනවා, ඊට පස්සේ ඔයා ආස දෙයකුත් කරා නේද? ඔය සතුටින් ඉන්න පැයි දවස නේද? අපි ජීවත් වෙන්නේ ජීවත් වෙන්න ඕනේ සතුටෙන්. ඉතින් අර මරන්න ගෙනිනා වගේ මේක මේ කරලා හරියන්නේ නැහැ ළමයි නේද? ඉතින් ඒක නිසා ඔයා ඔයාගේ දවස හරිම සතුටින් ඉඳත් ඕනේ නේද? ඔහේ නිකන් අර පොත්ගුල් එක වගේ එහෙමත් නෙවෙයි. අර ඔයාගේ වැඩ ටික හැබැයි ටාගට් එකට යන්නත් එපැයි. ඒක ඔයා අර හැමදේම බැලන්ස් කරගන්න ඕන ළමයි. මිනිස්සු එක්ක කතා බහ කරලා ඉන්න ඕනේ, ගෙදර ඒවා ගැන බලන්න ඕනේ. ඒ හැම එකක්ම ඔයාගේ ජීවිතේ ඇතුළත් වෙන්න ඕනේ. එතකොට තමයි නිකන් ස්මාර්ට් ගතියක් නිකන් අර කන්ෆිඩන්ස් එකක් එන්නේ නේද? ඒක නිසා ඔයා මේ හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් නම් ඔයා ඔයාටම කාලසටහනක් හදාගන්න. එතකොට ඔයාට ඒ කාලසටහනට ඔයා වැඩ කරන්න පටන් ගන්නවානේ. මමත් කරන්නේ මම කාලසටහනක් හදාගන්න. මම නම් ඒ කියන්නේ හැමදාම මම මගේ වැඩ ටික plan කරගන්න උදේට මේ වගේ මේක කරන්න ඕනි ඉස්සෙල්ලා ඊට පස්සේ මේ විදියට කරන්න. එහෙම මෙහෙම පටන් ගන්නවා. එතකොට ඒ දවසේ වැඩ ටික අනිවාර්යෙන් කෙරෙනවා. අපි නිකන් අදිෂ්ඨානින් හිතාගත්තට වැඩක් නැහැ. මම මේ මාසේ වෙනවා කොහොමරි එනවා එදා ගන්නවා. එහෙම කියලා හිතුවට කෙරෙන්නේ නැහැ. ඒක නිසා කරන්න පටන් ගන්න නම් plan එකක් තියෙන්න ඕන ආගා. ප්ලෑන් එකක් නැතුව නිකන් හිතුවට ඒක නිකන් ප්‍රාර්ථනාවක් විතරයි නේද? එහෙනම් ඔයා දැන් ප්ලෑන් එකක් හදාගන්න. ඔයා ඔයාට ප්ලෑන් එකක් හදාගන්න. මේ ප්ලෑන් එකේ දවසේ ඔයා ඔයාට එක්සර්සයිස් කරන්න වෙලාවක්, මොනා හරි කෑමක් හදන්න නේද, ටිකක් සෙල්ලම් කරන්න, ඒ වගේ වෙලාවක් දාගන්න. හරි? හැමෝමත් එක්ක එකතු වෙලා ඉන්නත් ඕනේ. නිකන් ඔහේ ඉඳලා හරියන්නේ නැහැ නේද? හරි. ඒක තමයි කාලසටහන. දැන් මට හදලා දෙන්න කිව්වේ හිඳයි මම කිව්වේ කාලසටහන. මම හදුවට වැඩක් නැහැ. මම ඔයාගෙන වැඩි දන්නේ නැහනේ. ඔයා තමයි ඔයාගෙන දන්නේ නේද? ඒක නිසා ඔයා ඔයාට කාලසටහනක් හදාගන්න. ඔයාගේ දවසේ වැඩ ටික මම නම් කියන අර දවසට දවසේ ප්ලෑන් එකක් හදාගන්න. සතියේට ප්ලෑන් එකක් හදාගන්න. එහෙම පුළුවන් එක කමක් නැහැ. මම කියන්නේ දවසේ ප්ලෑන් එකක් හදාගත්තාම ඒක ලේසි කරන්න. එතකොට මේ වැඩ ටික කරගෙන කරගෙන යන්න. ඒක ඊට පස්සේ අර රෑ වෙනකොට අර ඔක්කොම වැඩ ටික කරලා තියෙද්දි හරි සතුටක් එනවා. හරි ගැම්මක් එනවා. හෙට දවස් පටන් ගන්න නැත්තම් අර මිලෝදයක් කරලා නැති වුණම නිකන් දැනෙන හැඟීමක් තියෙනව නේද? මටත් එහෙම වෙලා තියෙනවා. ඒකට අනේ අද දවසේ මුකුත් කරේ නැ වගේ. එහෙම එකක් නේද? ඒක එන්න දෙන්න එපා. අර වැඩ ගොඩක් කරාම මාර සතුටක් එනවා හිතට. නේද?
නෑ මෙහෙමයි එක්සෑම් එක කල් යනවා කියලා තියෙන ඕක තාම හරියට කියන්න බෑ ළමයි ඩේට් එකක්. හරි ඉතින් ඒක නිසා එක්සෑම් එක කට ළඟට වෙනකන් ඉන්නේ නැතුව දැන් ඉඳන්ම පටන් ගන්න. නැත්නම් ඔයාම හිවා හිර වෙනවා ළමයි ඔක ලඟ වෙනකොට තමයි ඔක දැනෙන්නේ රත් වෙන්නේ. නේද? ඉතින් ඒක නිසා දැන්ම පටන් ගන්න. හැමෝටම පුළුවන්. මම නිකන් හැමදාම නිකන් පුළුවන් පුළුවන් කියන එකේ ඒ වචනේ තේරුමක් තියෙනවා ළමයි. හරිද? ඔයාට වඩා අමාරු ළමයි ඉන්නවද? ඔයාට වඩා අමාරු ළමයි කියන්නේ කවුද? පෙරක් ළමයි ඉන්නවා පහවසට එනකම් හොඳට වැඩ කරනවා. හරි පහවසට වෙනකම් හොඳට වැඩ කරනවා. හය වසරේ ඉඳලා අත් ඇට දානවා. පෙරක් ළමයි ඉන්නවා ඕ ලෙවල් හොඳට කරගන්නවා ඒ ලෙවල් කරගන්නවා. ඔය විදිහට එක එක අය ඉන්නවා. හරි? ඔයා මේ දැන් යන ගමන එක දිගට කෙල්ලේ යන්න ඕන කැම්පස් යනකම්ම. නැත්තම් අත් ඇරුණොත් අර වෙන පැත්තකට ගියොත් ඒකට ඇදීලා යනවා. ඒක නිසා හරි කලින් ක්ලාසස් වල YouTube එකේ රෙකෝඩින්ග්ස් තියෙනවා. හරි YouTube එකේ බලන්න පුළුවන් FB live view එකේ තියෙනවා. cloud එකේ රෙකෝඩින්ග් රෙකෝඩ් කරපුවා ටික මම දාන්නම්. හරි? හරිනේ අපි වැඩි වෙලා ගන්න තු පටන් ගමුනේ. තව කට් එකක් තියෙන වටයි ගානකට ඒක නිසා පටන් ගමු. මේ මට ඕන වෙලාවක කෝල් කරන්න ප්‍රශ්න අහන්න. එහෙම මේ එකක් නැහැ. හරි ඕන වෙලාවක කෝල් කරලා දැන් ගොඩක් ළමයි මේ වැඩේ කරගන්නවා. එහෙම හොඳයි. ඒක නිසා ඔයාලට මොනා හරි ගානක් අහගන්න තියෙනවා. කෝල් කරලා ගාන අහගන්න පුළුවන්. හරි? තියරි එකේ කීවෙනි පාඩමද වෙන්ක? හරි හරි පටන් ගමු. මට පේනවා නේද දැන් ස්ක්‍රීන් එක? බලන්න මිශ්‍ර අභ්‍යාස ටිකෙන් පටන් ගමු. දැන් මිශ්‍ර අභ්‍යාස මතකයිනේ. දැන් ලඝු කියන්නේ මොකද්ද? මම එදත් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා. මුලින්දාම අපි කරා මං චුට්ටක් මතක් කරලා ඉන්න. අපේ හැටි නිරෝධයක් මතක නැහැ නී ගවද සේනකොට නේද? හරි. ලඝු කියන්නේ මොනවද ළමා? ලඝු ගණිත කියන්නේ මොනවද? ඔය පාඩමේ මොකද්ද කරන්නේ? අපි හැම දෙයකම ළමයි ඉගෙන ගන්නකොට ඒක තේරුම් ඉගෙන ගන්න. නිකන් කටපාඩමට එවෙල ගාන හදන්න ඕන කමඩ නිකන් කටපාඩමින් එහෙම වැඩක් නැහැ. එහෙම කරොත් ඔයාට හිර වෙනවා. අර ඕන ගානක් දුන්නොත් හදාගන්න පුළුවන් තත්ත්වයකට ඔයා එන්න ඕන. ඒකට නම් ඔයා අර අමාරු ගණන් හදලා අර ඒකේ තියරි එක ඒ කියන්නේ තේරුමත් එක්ක මතක තියාගන්න. ඒක උඩ හරි ලේසි මේක ඉගෙන ගන්න ආසිත. හරි ඔයාට තේරෙන්නේ නැති වුණාම නේ අතල්ලා දාන්න ඉතින්. නේද? හරි ලඟු කියලා කියන්නේ අපිට ගණන් හදන්න ඒ කියන්නේ අමාරු ගණන් හිතින් හදන්න බැරි ගණන්. ඒ හිතින් හදන්න බැරි ගණන් හදන්න තියෙන එක කෙටි ක්‍රමයක් තමයි ලඝු කියලා කියන්නේ. හරිද? ඒක කෙටි ක්‍රමයක් තමයි ලඝු කියලා කියන්නේ. දැන් හිතන්න මම ඔයාලට දෙනවා මේ විදිහට. 2.313 මේකේ වර්ගමූලය බෙදීම 5 මේ විදිහට දෙනවා. හරිද? දැන් මේක හිතින් හදන්න බෑනේ කොයිම වෙලාවකත් කැල් එකක් නැතුව හදන්න බෑනේ. කැල් එකක් තිබ්බොත් හදාගන්න පුළුවන් කොහොමද? මේ නැත්තම් හිතින් හදන්න බෑ. මේ වගේ දෙයක් මේ වගේ ගණන් මේ කියන්නේ හිතින් හදන්න බැරි ගණන් අපිට පුළුවන් ලඝුපත පාවිච්චි කරලා හදන්න. එතකොට මේක මතක තියාගන්න හිතින් හදන්න බැරි ගණන් කරන්න තියෙන එක කෙටි ක්‍රමයක් තමයි ලඝු කියලා කියන්නේ. හරිද? හරි අපි දැන් ඔයාලට මතක ඇති එදා අපි අන්තිමට හදපු ගණන් ටික නේද? මිශ්‍ර අභ්‍යාස ඇරෙන්න ඉදිරි ටික කරා. හරි. අපි ලඝු වලින් මොනවද මේ ලඝු? ලඝු කිව්වහම ඒක මොකක්ද ඒ ඇතුලේ වෙන්නේ ළමයි? ඒක එක කෙටි ක්‍රමයක් විදිහට මතක තියාගන්න ඕනේ. ඒක ඇවිල්ලා ඒක කෙටි ක්‍රමයක්. ඒක ඇතුලේ මොනවද වෙන්නේ? ඒක ඇතුලේ මොනවද වෙන්නේ? කියන්නේ මම කිව්වොත් එහෙම 5.9 මම දෙන්නම්කෝ. මම කියනවා මේක 2/3 බලය සමානයි 8. මේක හරිනේ. 2/3 බලය 8යිනේ. මේක කොහොමද ලඝු වෙන්නේ කියන්නේ? දාර්ශක දැන් මතකයිනේ මම මේ පොඩ්ඩක් අර සාරාංශය මතක් කරන්නේ. දාර්ශක නීති ලඝු ගණක නීති මතකයි නේද? දාර්ශක නීති ලඝු ගණක නීති දෙකම එකයි. මේ දෙන්නගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. දාර්ශක නීති ලඝු ගණක නීති දෙකම එකයි. මේ දෙන්නගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට මේ නීතින දාර්ශක ආකාරයෙන්නේ දාර්ශක කියන්නේ දැන් මේ 2/3 බලය කියන්නේ 2 3 පාරක් කියලා ගුණ කරන එකනේ නේද? 2 3 පාරක් කියලා ගුණ කරන එක.
එතකොට මේ මේක පුළුවන් අපිට ලඝු වලින් පෙන්නන්න. කොහොමද ලඝු වලින් පෙන්නන්නේ? ලඝු වලින් පෙන්නන්නේ කොහොමද? එතකොට log දෙකේ පාදයට පාදය යටින් ලියලා උත්තරේ මෙතනට ගන්න කියන 8 කියන එක මෙතන දාගෙන දාර්ශනිකයි තමයි පිළිතුර විදියට ලඝු වලදී ඉදිරිපත් කරන්නේ. ඒ මොකද්ද කිව්වේ? ලඝු වලදී උත්තරේ වෙන්නේ මේ දාර්ශකය. මේ පිළිවෙල මතක තියාගන්න. ගොඩක් වෙලාවට මේ පිළිවෙල මතක නැති වෙනවානේ. දාර්ශක ආකාරයෙන් දුන්නහම ඒක ලඝු ලඝු ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට මෙතන මේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක තුන් පාරක් කියලා ගුණ කරාම 8 එන්නේ. ඒක දෙවරක් දෙක හතර හතරවල දෙක 8යි කියන්නේ. එතකොට ඔයාලට පේනවද මේ දෙක මේක පාදය කියලානේ කියන්නේ. මේක දාර්ශකය, මේක පිළිතුර. එතකොට පාදය එන්නේ යටට පිළිතුර මෙතනට එනවා. ලඝු වලදී මේක හරි අමුතු ක්‍රමයක්. එතකොට මේකෙදී උත්තරේ විදිය දෙන්නේ මෙන්න මේ දර්ශකය. නේද? උත්තරේ විදිය කියන්නේ මේ දර්ශකය. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි ගණන් වලට යන කොට මිශ්‍ර අභ්‍යාස පත්‍රයට යන්නේ මේක මතක ඇතිනේ. නේද? දැන් මේ ඇවිල්ලා දෙකේ පාදයට දුන්න එකක්. ලඝු පොතේ තියෙන්නේ කී පාදයට කියන්නේ? ලඝු පොතේ තියෙන්නේ කී පාදයටද ගණන් තියෙන්නේ? දැන් මම වාට දුන්නේ දෙකේ පාදයටනේ. මං කියන්නේ ලඝු පොතේ වාඩි දෙන ලඝු පොතේ කී පාදයටද තියන්නේ? තුනේ පාදයටද, හතරේ පාදයටද, මොන පාදයටද තියෙන්නේ? මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. තරුෂේ හරි විහංග හරි 10 පාදයට නේද? 10 පාදයට තියෙන්නේ. ඔව් 10 පාදයට. හරිද? 10 පාදයට තමයි ලඝු පොතේ තියෙන්නේ. එතකොට ඔයාලගේ පේපර් එකේ එක කොටසේ ලකුණු දෙකේ ගානක් තියෙනවා. ලකුණු දෙකේ ගාන. ඒ ලඝු මේ ලකුණු දෙකේ ගානට මෙන්න මේ වගේ පොඩි ගානක් තමයි දෙන්නේ. කියන්නේ මේම දාර්ශක ආකාරයෙන් දීලා ඒක ලඝු ලඝු ආකාරයෙන් පෙන්නන්න ඒ වගේ පොඩි ගානක් වැඩනවා. දෙවෙනි කොටසේ පරිමාව ගාන. දෙවෙනි කොටසේ පරිමාව ගාන. පරිමාව ගානේ ඒ පරිමාව ගාන ලකුණු 10ක්. ඒ ගානේ අන්තිම ප්‍රශ්නේ රෝමිලක්කම් 3 වගේ රෝමිලක්කම් 3ට වගේ ලඝු ගණක වලින් අහනවා ඒක ලඝු ගානක්. මේ දෙවෙනි කොටසේ ලඝු ගණක ගානෙන්නේ අනිවාර්යෙන් පරිමාව ගානට. හැමදාම එහෙම තමයි. පරිමාව ගානේ අන්තිම ගාන විදිහට තමයි ලඝු ගණක වලින් ඒක ලඝු ගණක වලින් විසඳන්න කියලා දෙන්නේ. හරිද? එතකොට මේ ගාන ටිකක් අමාරුයි. ටිකක් නේ ගොඩක් අමාරු. හරිද? මේක මේක නැති ලකුණු දෙකේ ගානනේ මේක අවුලක් නැහැ. දැන් අපි මොනද අපි මේ ගානට ඇවිල්ලා අර ලඝු පොත පාවිච්චි කරලා එහෙමනේ හදාන්නේ. දැන් මේ 10 පාදයට කියලා මම කියවන්නේ නේද? ලඝු පොතේ තියෙන 10 පාදයට කියලා. ඒ මොකක්ද? ඒ කියන්නේ අපිව සාමාන්‍ය ලියන ඉලක්කම් තියනවා නේද? ඒ කියන්නේ 1 2 3 5 6 8 ඕනම ඉලක්කමක් 112 100 ඔය හැම ඉලක්කමක්ම නමයි 10 පාදයට තියෙන ඒවා. 10 පාදයට තියෙන ඔය හැම ඉලක්කමක්ම 10 පාදයට තියෙන්නේ. අපි සාමාන්‍ය එදිනෙදා ලියන හැම ඉලක්කමක්ම තියෙන්නේ 10 පාදෙට. හරිද? එතකොට මේ අපි මං දැන් ඔයාලට කියවුවොත් මේ log 8 කියලා 10 පාදයට තියෙන සංඛ්‍යාව කියන්නේ අපි සාමාන්‍ය එදිනෙදා ලියන ඉලක්කම් ලියනකොට log දාන්නේ නැහැ. lg විතරයි දාන්නේ. අනිත් එක පාදයේ 10 කියලා අමුතුවෙන් ලියන්න යන්න ඕනෙත් නැහැ. LG කියලා විතරක් තියෙන එකෙන් අපි තේරුම් ගන්නවා ආ මේක 10 පාදයට තියෙන එකක් කියන එක තමයි මේකෙන් තේරුම් ගන්න නිකන් LG විතරක් දාන එකෙන්. අර කලින් LOG දෙකේ දැන් ඒකට ඔයාලට මතකද දෙකේ පාදයට 8 කියලා ලඝු ගණක මෙහෙම ලියුවේ. එතකොට අනිවාර්යෙන් මේ පාදය පෙන්නනවානේ. මේක නම් දෙකේ පාදය. දැන් මේ වගේ එකක LG විතරක් දාලා තියෙන එකෙන් අදහස් වෙන්නේ ආ මේක 10 පාදයට තියෙන එකක් කියලා තමයි. හරිද? ඒක 10 පාදයට තියෙන එකක් කියලා තමයි. එතකොට අපිට අපේ ලඝු පොතේ තියෙන හැම ගානක්ම හැම එකක්ම තියෙන්නේ 10 පාදයට තියෙන ඒවා. ලඝු පොතේ තියෙන හැම එකක්ම තියෙන 10 පාදයට. ඒත් නිකන් අර ඔයා දැන් ලඝු හදන හැටි දන්නවද? ලඝු වලින් ගාන හදන හැටි දන්නව ඇති. එනකොට ඇත්තටම මොකද්ද මේකෙ වෙන්නේ කියන එක තේරුමක් නැතුව ඇති නේ. දැන් එතකොට මම ඔයාලට කිව්වොත් ලඝු log
lagu me ate lagu hoyanna kiyala me widiyata man kiyana ate lagu hoyanna kiyala etukota oya karanna lagu potata giilla meke balanawa ne den me mokadda me lagu hoyanawa kiyala e poten balla uttare ganni mokadda oyata enne mokadda uttare kiyala enne hadari idea ekak thiyenawada lagu ate lagu balanawa kiyala oyata lagu poten balla e mokadda oyata enne uttare lagu kiyanne mokadda Dan meke ate lagu balanawa kiyana ekin apita mata ewala thiyenne mic ek off ka hai kiyanna balan hadari idea ekak thiyenawada hadari idea ekak thiyenawada idea ekak nadda Abi mandi behangga, nupul, tenura. Idea ekak nadda ehema mokadda me me lagu kiyala kiyanne kiyala. Lagu ate ate lagu hoyanne kiyawa me mokadda wa uttare ganne da uttarayak gannawa mokak hari enawa mokadde. E inne. Mehema. Methanedi oma me lagu ate dan hitanna ponna wade enawa uttaraya mokak hari enawa. Lagu ate mata hoyala kiyannako dan poten balla kiyan. Kiya denne kiyala lagu balana hati matakai neda lagu balana hati matakai neda kohomada lagu balanne kohomada lamai me api me lagu hoyenawa kiyala karanne me ate ilakkama 10 paadayata liwwak me darshakaya hoyanne eka therunna ne mehemai man oyata kiyana 5 ilakkama dila meka lagu balanne kiyala Itu kalau aku tel lagu balan hati, ini dana mau ini puluan. Ini atma teru mau tamai, me api kerana dan ate lagu balan mana me ate dahaya balayak vidya liu, hamat darshanya vidya itu kiri itu lete ini kiri. Teru nama, dan itu kalau dan itu anak aku ano, siya kira, dan log siya lagu balan kira, siya lagu balan kira kiri. Itu kalau oya meki lagu balut, oya ate ini dek. Siya lagu balapu hamu wate ini deka wana bagwin balan ne wate ini deka. Eko wana mangi ke deka yake lakian. Eo ya heran ne dahai kiwe ni balaya da siya wende kiwe lakian. Dahai dewe ni balaya ni siya wende. Dahai dewe ni balaya ni siya wende. Eto kota me darsha ke ta mai lagu widya ni kene lagu balan ma kile in tere kene deka yake lakian. Terma me dahai kiwe ni balaya da kiwe lakian. Hoi ne ke ta mai me karan. Me ke ature wende me kata ndere. Itu berarti ada kilo dulu nama, ada lagu balon oke ini ke teru ma, ini ada kilo nasi angkia, atau dahaya balaya pujian lagi ma. Itu kudu me darsha ke ini, ini utara itu ma, oya lagu poten mau ada endi, hari teru ma ini. Pahadri dani kan muka deka kua gigi ini kan, teru ini tentang kian, hari teru nada, pahadri dani, kasih teru nada. Oh, dahaya wasri lagu. Teru nada lama ini mana hari fashion tienno ada hari bimandi hari ani tadi bihangga bihangga akarsha tenura awalak ned ini muka deh kyu bikin ini ahitena sadisha tanushi teru nada lama hari ini teru hari teru nata kian orang chat kita dana mau lagi nama kian itu kira dengan hari ini sa teru nata mau ikam angkut kian hari atau parak kira dengan hari Hari, mehemai, dan metana di, apida mukakari ilakkamak dila, eke lagu balan deki enoane, apikerani lagu poten balala, eka hoela deneke, poten balala kerana ke mai kiela dena poten balala kiel, dae to kota atrema meki me lagu hoela ma kiela de utre enoane poten balala mutre akeno, e atrema lagu kiene ke teru moa la danoan, mai kai ma meki ane lagu kiene ke teru ma lagu balan ma kiene ke teru ma danoan, hari de. ඒ තේරුම තමයි මොකක් හරි සංඛ්‍යාවක ලඝු බලනවා කියන එකේ තේරුම ඒ සංඛ්‍යාව 10 බලයක් විදිහට තියෙනවා. එතකොට 10 දර්ශකයට එන උත්තරේ තමයි ලඝු විදිහට 8 ලඝු බලනවා කියන මේ ඉන්නේ ඇත්තටම 10 කීවෙනි බලයද කියන එක. ඒක දැන් 8 ලඝු අපි දන්නේ නැහැ. අපි ඒක වගුවෙන් බලන්න ඕන. හරිද ඕනම සංඛ්‍යාවක් 10 බලයක් විදිහට ලියලා පෙන්නන එක තමයි ওই ලඝු වල ඇත්තටම ඇතුලේ වෙන දේ. හරි
අපි දන්නේ නැහැ ඕනම සර් දැන් මම දෙකේ ලඝු බලන්න කිව්වා මම දන්නේ නැහැ 2 10 පා 10 පාදයෙන් ලියන්න මම දන්නේ නැහැ ඉතින් ඒක නිසා තමයි අපි ලඝු පොත පාවිච්චි කරන්නේ ලඝු පොතෙන් ඒකට අග්ගාලා හා ගන්න පුළුවන් දැන් මේක හොඳම උදාහරණ මේක ඕඩ හිතින් ගන්න පුළුවන් එක 100 ලඝු බලන්න කිව්වහම ඔයාට එන්නේ 2 ඇයි මම මේක බය නැතුව 2 කියලා කියන්නේ ඕන දැන් ලඝු කියන එකේ තේරුම ඕනම සංඛ්‍යාවක් 10 පාදයෙන් පෙන්වන එකනේ 100 10 පාදයෙන් පෙන්වන එක හරි ලේසියිනේ ඒ කියන්නේ 10 වරක් 10නේ 100 වෙන්නේ නේද 10 වරක් 10 නේ කියන්නේ 10 දෙවෙනි බලය නේද නේ 10 දෙවෙනි බලය කියන්නේ දෙපාරක් ලියලා ගුණ කරනවානේ 10 වරක් 10 10 දෙපාර එතකොට 10 දෙවෙනි බලය අර 100 කියන එක එහෙම හදාගන්න ලේසි නිසා මට ඒක ලඝු පොතෙන් බල බල ඉන්න දෙයක් නැහැ උත්තරේ 2යි කියලා ගන්න පුළුවන් උත්තරේ 2යි කියලා ගන්න පුළුවන් ඒක හිතින් හදන්න පුළුවන් නිසා ඒ වගේම 1000 කියන එක ඒ 10 ගුණාකාර ටික පටපට ගාලා ගන්න පුළුවන්. මේ වගේ ඒවා එහෙම අපිට හිතින් ගන්න බෑනේ නේද? අපි දන්නේ නැහැ. 8 කියන එක 10 බලයක් විදිලියෙන් අපි එහෙම කවදාවත් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ ඒවාට තමයි අපි ලඝු පොත පාවිච්චි කරන්නේ. දන්නේ නැති දේවල් වලට. හරිද? දැන් මම හිතනවා තේරෙන්න ඇති කියලා. දැන් එදා කරපුවා මුකුත් මතක නැහැ නේ? හරි. ඊට පස්සේ ලඝු පොතෙන් කොහොමද බලන්නේ? ඒකත් දැන් අපි බලමු. හරි? මේකම කළා පෙන්නන්න හරි දැන් අපිට මේක නම් හිතින් හදපො මුත්‍රේ 2යි කියලා එනවනේ අපි ඕක ලඝු වලින් බැලුවත් අපිට එන්න ඕනේ උත්තරේ 2 කියලාමනේ අපි බලමු 2 කියන එක එනවාද කියලා හරි එතකොට අපි ලඝු පොතෙන් බලද්දි කරන ක්‍රමය තමයි 100 ලඝු බලනවා 100 ලඝු බලන එකනේ කරන්නේ එතකොට මුලින්ම දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන ඉලක්කම් ගන්නට එකක් අඩුවෙන් ගන්න ඕනේ ඒක මොකක්ද ඒ කියන්නේ එකෙන් මොකද තමයි දැන් දශම තිතක් කොහෙද මේකේ දශම තිතක් තියෙද මං දැන් ලඝු පොතෙන් බලලා මේ 2 කියන එක ගන්න හදන්න හරි ලඝු පොතෙන් බලුවොත් මට ඒ උත්තරේ මෙන්න ඕනේ එතකොට 100 ලඝු බලනවා කිව්වහම මේකේ ක්‍රමය තමයි දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන ඉලක්කම් ගන්න බලන්න දැන් මේකේ දශම තිතක් නෑ වගේ පෙයි ඒ වුණාට තමයි මේ අග ඕනම ඉලක්කමක අග දශම තිතක් තියෙනවනේ මේක පේන්න නැති වුණාට අපි දන්නවා දශම තිතක් තියෙනවා කියන එක. නේද විනාඩියක් දෙන්න. හරිද නමයි. එතකොට ඕනම ඉලක්කමක අග දශම තිතක් තියෙනවා. ඒ කියන්නේ දැන් 6 කිව්වම 6 අග දශම තිතක් තියෙනවා අපි ඒක සමානෙ ලියන්නේ නැහැ. ඒ වගේම මේකේ දශම තිත අග තමයි තියෙන්නේ. අග තමයි තියෙන්නේ. දැන් මෙහෙම මන් දුන්නොත් 2.33 කියන්නේ ඒකේ පේන්නම තියෙනවා දශම තිතක්. දැන් මේ වගේ එකක දශම තිතක් නැහැ කියලා හිතන්න දෙයක් නැහැ. ඔයා හිතන්නේ ආ අග දශම තිත තියෙනවානේ කියලා හිතන්න. ඒ දශම තිතෙන් වම් අත පැත්තේ මේ මගේ දකුණු අත මේ වම් අත පැත්තේ. ඒකවල වම් අත පැත්තේ තියෙන ඉලක්කම් තුනක් තියෙනවනේ ළමයි. ආ ඒ ඉලක්කම් තුනේ මම මේක දැන් ඔයා ඔයාගේ ඔළුවේ තියෙන මම මේ මොකද්ද කරන්නේ කියන එක නැත්නම් ඔයා අතරමං වෙනවා ගානේ මම මොකද්ද මේ කරන්නේ 100 ලඝු වෙන එක උත්තරේ විදිහට දෙක එන්න ඕනේ මම දැන් ලඝු පොතෙන් බලලා ලඝු පොතෙන් හොයන විදිය කියලා දෙන්නේ එතකොට අංක 1 පළවෙනි පියවර තමයි දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන ඉලක්කම් ගාන 3යිනේ 1යි 2යි 3යිනේ 1යි 2යි 3යි ඒ තුනෙන් එකක් අඩු කරන්න දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන ඉලක්කම් ගානේ එකක් අඩු කරන්න ඕනේ. එතකොට 3යි තියෙන්නේ 3ෙන් එකක් අඩු කරාම 2යි දශම. ඔක දාගන්න. එතකොට පළවෙනිම වැඩේ ඔයාට හොයන්න කියලා දෙන ගානේ දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන ඉලක්කම් ගානේ එකක් අඩු කරන්න ඕනේ. එතකොට මෙතන 2යි. නේද 2යි දශම කියලා එනවා. හරිද 2යි දශම. දැන් ලඝු පොතට ගිහිල්ලා දැන් ලඝු පොත කියලා හිතන්නකෝ මම මේක ඇතුළේ පෙන්නන්න ලඝු පගුව හරි මෙතන එතකොට 10 11 මෙහිම මේ පැත්තේ තියෙනවා පරිහරි පරිහරිට යන හරිද මේ පැත්තේ බිංදුව කොට 10 30 තියෙනවා හරිද එතකොට අපි බලන්න ඕනේ 100 ලඝුනේ 100 ලැබුණේ. එතකොට දැන් ඔයා මේ පැත්තේ 100ක් බලුවොත් නෑ. කෙලින්ම පටන් ගන්න 10යි. එතකොට එහෙම නැහැනේ. මේ පැත්තේ ඉලක්කම් جوړුව جوړු තමයි ඉන්නේ. එතකොට අපිට 100ක් හැවුවට හම්බ වෙන්නේ නෑ. 100 ලැබු බලන් දිලි 100ක් හම්බ වෙන්නේ නෑ. අපි ගන්න ඕනේ 10.
දහයි බින්දුව. එතකොට 100 සෙට් වෙනවනේ බින්දු දෙක. මේක බින්දු 100 සෙට් වෙනවනේ එතකොට. හරිද? එතකොට 100 බින්දුව තමයි බලන්නේ. එතකොට ඔයාට මෙතන තියෙනවා නිකන් 0.2.4ක් තියෙන. හරි මේ විදිහට තියෙන. එතකොට ඔයා නෑ සෝරි මෙතන 0.4ක් තියෙනවා. හරි 0.4ක් තමයි තියෙන්නේ. 10 බින්දුව වල ඔයාට තියෙන බින්දු 4ක්. එතකොට ඒ බින්දු 4 දාගන්න ඕනේ. දැන් අපි 100 නේ ලැබුණා. දැන් 10 බින්දුව බැලුවා. බින්දු 4ක් තියෙන බින්දු 4 දාගන්න. ආ දැන් ඔන්න උත්තරේ 2.04. බින්දු ගණන් ගන්න නෑනේ ළමයි අපි. එතකොට උත්තරේ 2 කියලා ගන්නවා. ඉතින් බලන්න මේ අපි හිතින් හදපු එක ආවේ 2යි මේකෙන් ආවේ 2යි. ඔය විදිහට තමයි ලබු බලන්න. දැන් මතක් වුණා? ඔය ටික මතක් වුණාද දැන්? හරිනේ? මායි පොඩ මුලින්ද කරන්නද ළමයි? තේරුණාද මතක් වුණාද? හරිනේ? හරි. දැන් මෙහෙමයි ඕව ළමයි දැන් මේ ආයේ ආයේ මතක් කර කර හැමදාම අපිට එක තැන ඉන්න බෑනේ. නේද? හැමදාම එකම තැන ඉන්න බෑ. ඔයා දැන් මේ ටික ගණන් හදන්න නැතුව ආයෙත් අනිත් දවසේ එනවා කියන මම මේක ආයෙත් කරන්නේ. එතකොට අපි නිකන් එක තැන කාල වෙනවලම එක තැනම. ඒක නිසා ඔයා ගණන් ටික හදන්න මේක ඔළුවට කාවද්ද ගන්න ඕනේ. හරි? හරි. දැන් අපි පටන් ගමු මිශ්‍ර අභ්‍යාසයේ පැත්තට යන්න. මම දැන් පොඩ්ඩක් මතක් කරපු එක කරේ. හරි? එන මිශ්‍ර අභ්‍යාසෙට. පළවෙනි ගානට උත්තරේ මට එවන් හදලා. පළවෙනි පළවෙනි උත්තර පළවෙනි ගාන බලන්න පොඩ්ඩක්. අපිට පේනවනේ නේ? log 464 දැන් නම් මෙලෝදියක් මතක නැතුව දුවා. නේද? දැන් මේ මොකද්ද කරන්න කියලා තියෙන්නේ? මොකද්ද මේ කරන්න කියලා තියෙන්නේ? ඔව් එකතු කරන්න තියෙනවා, අඩු කරන්න තියෙනවා නේ. කොහොමද කරන්නේ? හතරේ ඔව් ඒක තමයි මම කියන්නේ කොහොමද අපි ගාන කරන්නේ? ලඝු ලඝු නීති ටික මතකද? ලඝු ගණක නීති, දාර්ශක නීති. ඒව හරි අමුතුයිනේ ලඝු ගණක නීති, දාර්ශක නීති එම නේද? ඇයි අමුතුයි කියලා කියන්නේ? ඇයි අමුතුයි කියලා කියන්නේ? මේවා නීති ඒ කියන්නේ ගුණ කරන්න තිබ්බොත් එකතු කරනවා, බෙදන්න තිබ්බොත් අඩු කරනවා, ඒ වගේ තමයි යන්නේ. දැන් මට නම් මං කියන්නේ මේක ළමයි ඔයාලට පුළුවන් වෙන වෙනම ඕකේ අගයන් ටික හොයාගන්න. දැන් ඔයා මේ මේක ළමයි මේ ලඝු කියන්නේ හරියට නිකන් පැටලෙනවා. මේක සෑහෙන නිකන් හිතන්න පැති තියෙනවා පොඩ්ඩක් නිකන් ඔක්කොම එක වගේනේ. නේද? දාර්ශකයේ කියයි පාදකයේ නිකන් ඔක්කොම එක වගේ නිකන් නේද අච්චාරු වෙනවා. ඒක නිසා පිළිවෙලට හොඳට මතක තියාගන්න ඕනේ. එකක් මතක තියාගෙන අනිත් එක අමතක කරලා එහෙම ගියොත් මේක ඔක්කොම පැටලෙනවා. ඒක නිසා ඔයා මේ ටික පිළිවෙලට ඔළුවට දාගන්න ඕනේ. දැන් ඔයා බලන්න ඔයාට මොකද්ද මේ හොයන්න දීලා තියෙන්නේ? පළවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. මේක දිහා බලන්න. හරිද? නම් මේක බලන්නකෝ. දැන් මේකේ මේ මොකද්ද කියලා තියෙන්නේ? මෙතන එකතු කරන්න තියෙනවා, අඩු කරන්න තියෙනවා, ආ එකතු කරන්න තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ අපිට? අපි කොහොමද කරන්නේ? හරි. ඔයා දැන් මෙන්න මේකේ උත්තරේ හොයාගන්න ඕනේ. මේ කට්ටියගේ වෙන වෙනම උත්තර හොයාගන්න. මේක නම් නිකන් දාන එකක්, මේ කවුලක් නෑ. ඒක නිකන් එකේ ඉලක්කම. ඒක හරි කියන්නකෝ. දැන් මේ තුන් දෙනාගේ වෙන වෙනම උත්තර හොයාගන්න. මොකද මම මේ උත්තර කියලා කියන්නේ? දර්ශකය. මම ඔයාට කියලා තියනෝ නේද ලඝුවල උත්තරේ විදිහට සලකන්නේ දර්ශකය. ලඝුවල උත්තරේ විදිහට සලකන්නේ දර්ශකය. දැන් ඔයාට පේනවද මේවැ පාද? මේ මේක හතර මේකේ තුන, මේකේ පහ, එකක්වත් 10 පාදයට නෑ නේද? ආ 10 පාදයට තිබ්බනම් එහෙම නැත්නම් LG කියලා LOG නැතුව LG කියලා විතරක් තියෙන එකෙන් අපි දන්නවනේ 10 පාදිරි කියලා. දැන් මෙතන 10 පාදිරිට මොකුත් නෑ. ඒ කියන්නේ ඔට වගුවෙන් බලලා කරන්න මොකුත් නෑ කියන එක. වගුවෙන් බලන්නේ 10 පාදිරි තියෙන ඒවා විතරමයි. ඒ නිසා වගුවෙන් බලලා කරන්න නැහැ. හිතින් හදන්න තියෙන්නේ. කොහොමද හිතින් හදන්නේ? ළමයි මේ බලන්න log log 2 පාදයට 8. මට මේකේ උත්තරේ කියන්න කවුරු හරි? මට මේකේ උත්තරේ කියන්න. මේකේ පිළිතුර කියන්න. මම දැන් මේ කළු පාටේ ලියුවේකේ උත්තරේ කියන්න ළමයි. කීය දෙන්නේ? කීය දෙන්නේ? උත්තරේ කීයද? ඔබිමන් දිහරි, තරුෂි හරි? 3යි නේ? 3. ඒ කොහොමද 3ක් කියලා කියන්නේ? ඒ කොහොමද 3ක් කියලා කියන්නේ? ලඝුවල හැමතිස්සෙම උත්තරේ විදියට සලකන්නේ දර්ශකය. ඒ කියන්නේ දැන් මේක
are hatara tara karagenawa hariida oya point hariyetama tana allagannu ne dan mehema lagu vidiyata dunnama oya eka oyata huru darshaka aakarin mata nan himen man isire mataka tiyaganne lagu vidiyata dunnama man eka oluwada daaganne darshaka vidiyata ekena meke paade dekai etakota darshake udda tiyennone uttare 8 me lagu ganaka vidiyata deela tiyeneka oluwada daaganna darshaka aakarin etakota deke thunweni balayene 8 wenne ekena deka thunparak liyala guna karama thamai 8 enne hari itu tumpar dewarat deka hatra, atau orang deka ateh mana? Itu kotak tuhna, mih tumbe ni balai, tamai ata beni. Ah, ini darshake kieno balai kieno, nih? Itu kotak lagu bela, darshake tamai uttre beni. Itu kotak metani meke uttre beni, atra mat tuhna. Tuhne ilak kame tamai uttre. Mukhadd mih lagu bela lama uttre vidir salakhan, darshake. Oya mih dihilati, ini kah darshaka kare ngog olu bata dagan. Itu kota minna metana darshake tamai pilithura vidiyata uttarayata ganne therunada eka patalena ona kiyanna hari therunada tawasata pahadili karannada ha anithika me menna paada me ata kiyanne lamai me metanta ena me meka etukota deke kiweni balayada ata wenne deke thunweni balaya tamai ata wenne a thuna tamai uttaraya wenne e vidiyata hitanna hari itu mangkia ini, deng apit di lati ena ganet, mei tundena agi vena vena ma, e uttra hoya ganon. Ite passe tamai gana hadan di. Palaveni kemarin aku log hatre paade te hata hatre. Kie duttre, mana kaulari kia? Log hatre paade te hata hatre. Log hatre paade te hata hatre. Kie denny. Uttre kia anu kunama matu uttre wan, matu uttre wan. Thanushi hari, Rashmi hari, Vihanga hari matu uttre evalati nama. Thanushi, Thanushi ekka, mudai Thanushi ekka, Vihanga dekka, Rashmi tuna, Thanushi evalati nama ya hatra, Sadesha tun, paha. Hari, tu na ini. Ini ke terun na ini, terun nanti atau terun nanti atau san nama, terun nanti atau san. Lajjwe nanti apa ini dengan atau san nama. Mereka hari tol bodi gini nanti atau san. Nah, olah na ya. Mai saya kira deh non nanti kaya ni. Kira deh non, itu kota deh mang hoyan dekikuwe, metenah log hatre paade te hatta hatre mang oedi ke organ kota body ke daga na, walat toke itu kan liyagna kami hadalna try keran, body ke daga, walah hadalna matu utreban na, paling ini gan utreban na, hadalna anitte deh utreban mani matu oya utre ban netu inna kene apa sih ya nona man? Apa kocirnya hitam itu matoka lagan itu pulu, udahnya an donne kameli kele hitam itu hanga? Oya apa sih ya nona? Itu teren netu oya apa sih ya nona? Atau oya atau mana teren? Apa me patah beten? Yang ini sa? Itu kita ada. Kawagi bagi kata kawagi. Puluang nama ya? Puluang ikhena? Tama ata puluang kele hitam la? Ya? Hadan netu ini nama ni, itu kalangan pelak awalak na, ini kira. Ya bo, ya bina berakte, no ini muka. Beri lama ada uman awat ini nama ni. Hari itu beri lama ada back ini ni kan nemi awat ini agi uman aw. Uman awat mana metenah badaga hande, uman awat ini nama kita terima keragangan puluan ni. Itu betul. Hari beri lama, tiga, hamba um pas kerja ano. Ya tu uman aw loko, hamba tu muda aro. Ya tu loko uman awat ini nama ni. Nen, tiga ni sama hansi ni, hari. Atar dan ini apa? Hal. Log. Atar apa ada deh? Atar. Atar tu kiri mana? Log. Tu ne apa ada tasulik? Kiri mana? Pahai apa ada deh? Pahai ne? Pahai apa ada deh? Paha. Kiri mana? Balas.
दर्शक विधि हतर गुण कर हतर की बल हतर वर हतर दास दास वर हतर ऐन हट हतर को बल तुम पार गुण कर उत्तर हतरे पाद हट हतर के उत्तरे दर्शक उत्तर उत्तरे මේකේ උත්තරය වෙන්නේ දාර්ශනිකයනේ කියන්නේ උත්තරය වෙන්නේ නේද 3 අස්මිත ලඝු 3 පාදිත 81 හි ලඝු ගණ කියලා නේද එතකොට 4 ඒ කියන්නේ මේකේ දාර්ශනික ආකාරය ලියවම 4 තමයි එන්නේ නේ ආ එහෙනම් උත්තරේ 4 හරි උත්තරේ 4 ඊට පස්සේ මෙතන දෙන්න මෙතන මෙතන උත්තරේ කියනවා මේකේ 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 උත්තරේ කියනවා एक उत्तर की याद लामा मानी दो हरे आंसर का तानोशी हरे विमान्दी हरे एक करने एक कहने ना ये तो फिर एक का तो हमारा उत्तर है वैनी को हम देख क्या लगी था ने पाहे की वैनी बाले ना पाहवे पाहे एक दिन पाले वैनी बाले मैंने पाहवे ने ना ये तो पाहे की वैनी बाले ना पाहवे तो मैं तेरे तूने की वैनी बाले उत्तरे 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 अनिवार्य लघु गणक गानकोट लघु गणक गान अमार लघु पुते हरी अमार परिमावगान तोरगान वाक्यानी वाटिते लघुगणक गान करन्न वेनवा अनिवार्य हरिद मनन कियन्ने परिमावगान तोरगान्न एक लेसी ईट वडा अमारु प्रश्न तियेनवा अपे पेपर एके गुण करन्ने नैद्द मिस एतेंदी गुण करन्ने नैद्द गुण करन्न मतक तियागन्न तमयि अपि लघु पाद समान एवट तमयि नीति पाविच्चि करन्ने हरिद लघुगणक नीति दैन नीति टिक मन अगेसति गन्नवा ए कियन्ने गुण करन्न तिब्बोत् एकतु करनवा नीति पावचिकरण बैक
පාද සමානයට තමයි පුතා නීති නීති වලින් යන්න පුළුවන් ළඟනක නීති පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඒකර මේ ගානට නීති පාවිච්චි කරන්න බෑ පාද සමාන නැති නිසා හරිද තේරුණානේ හරි ඊට පස්සේ හරි මේකට එන්න දෙවෙනි ප්‍රශ්නෙට එන්නකෝ දෙවෙනි ප්‍රශ්නෙට එන්න මේකට මට උත්තරේ හදාලා දෙන්න මෙතන උත්තරේ හදනවා තනියම හදන්න මම විනාඩි දෙකක් විතර දෙන්නම් මම වෙනිය තෝරනවා මට ඉක්මනට හදලා උත්තරේ වත් එක් එක් ප්‍රකාශනයේ ආගේ වන්ද කියලා කියන්නේ නේද හදන් බලන්න මම දැන් ඕක කියලා දුන්නා මුලින්ම නේද ලඝු වල තේරුම මොකද්ද කියන එක කියලා දුන්නානේ දැන් ඒක නිසා ඕක එච්චර අමාරු නෑ හදන් බලන්න බෝඩ් එක පේනද සර් පොඩ්ඩක් කියන්න ඔයගෙන තුනම හදන්න මම වැඩි පහක් විතර දෙන්න හදන්න හදන්න පටන් ගන්න මම එතක වතුර ටිකක් බීලන්න ඔයාලා හදන්න හරි හරිද හදුවද මේ බලනකොට මම මේක දැන් LG කියලා නේ තියෙන්නේ කියන්නේ 10 පාදයට තියෙන එකක් කියන එක මුලින්ම තේරෙන්න ඕන හරිද මේක 10 පාදයට තියෙන එකක් කියන එක මුලින්ම තේරෙන්න ඕන හරිද ඒ කියන්නේ ඔයා දැන් මම එක කියන ලඝු වලින් තියෙද්දි අපිට ඔළුවට දාගෙන ටිකක් අමාරුයි. ඒක නිසා ඔයා එක කන්වර්ට් ඒ කියන්නේ හරව ගන්න මේ දර්ශක ආකාරයට. දර්ශක ආකාරය අපිට හොඳට පුරුදු වෙන්නේ ඔක 7 8 වසර ඉන්නම තියෙන එකක් නේ. ඒ නිසා ඒ විදිහට ඔළුවට දාගන්න. එතකොට හරි ලේසි අපිට අර ඉක්මනට හිතන්න ලේසි. හරිද? මෙහෙමයි දැන් මෙතනදී අපිට දීලා තියෙන ඔයා මේකේ තේරුම ඉස්සරහට තේරෙන විදිහට හිතන්න මේ 6.143 සමානයි बिंदु आई दशम हाई बोर्ड उत्तर ट्राई करना बेर दून मैंने उत्तर हदान उत्साह एक तो मैं आटे तेरना बेर दुनिया महंगे इंटर कुरदान इतर कुरदा गाँव हदान पटांग बार पत्र तेरी අම්බු මෙච්චර අමාරුයි මේක කොච්චර හිතුවත් එන්නේ නැහැ මේ නිකන් අර බයි හිතෙන්නේ නේ එතකොට අහන් හිටියට ඔළුවට යන්නේ නැහැ හරිද 9ට විතර ක්ලාස් එක දාන්න මෙහෙමයි තමයි අද 8 ඉඳලා 9 වෙනකම් පවර් කට් එකක් තියෙනවා අපිට UPS එකෙන් කරන්න බෑ ඒක මේ බයිබල්ගේ විතර ඕෆ් වෙනවා ඒකයි මං 6ට දැම්මේ ඊට පස්සේ දැන් ආයෙත් 9 මාට තියෙනවා මේ මේක හරි අවුල් ළමයි 8 ඉඳලා 9 වෙනකම් අර මැදින් පවර් කට් එක කියන්නේ එතකොට අර 8 10 දාන්නත් බෑ 9 දාන්න 11 දාන්නත් බෑ ඒකේ 9 මාට විතර දැන්නේ මේ 9යි කාලෙ විතර වෙනවනේ ඉතින් එන්න කොහොමද මං දන්නවා 6 හවස 6 කියන්නේ අමාරු ඒ වෙලාවට ඒක කයිද වෙනස් මේ ටයිම් එක ඒක තමයි ඉතින් හරි බලන්න ලොග් හයයි දශම එකයි හතරයි තුන බිංදුවයි දශම අටයි 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 හතර නේ හරි බලන්න තේරෙන්නේ මොකද්ද මේ මේකේ තේරුම ඉස්සලාට තේරෙන විදිහට නිකන් දාගන්න මොකද්ද මේ කියන්නේ
අර පේනව නේද මෙතන? හතර වෙනි ගාන අර පේනව නේද? මම ඉච්චට ලොකු කරන්නන්නේ. හරි මම තව එක ගණක් කියලා දෙන්නම්. නියමිට තේරුණා? තේරුණා නම් අවලක් නෑ. තව එක ගාන. මම දැන් තේනද ගානක් නම. මට ඒ ගානට උත්තරේ කියන්නකෝ. වැඩක් නෑ. මම දැන් ගානක් දෙන්නම්. මට ඒකට උත්තරේ කියන්න. හරි. හදන් බලන්න ඕනි. ඉස්සෙල්ල වරහන ඇතුලේ තියෙන මේවා උත්තර හොයාගන්න. මේකේ උත්තරේ වෙනම හොයාගන්න. මේකේ උත්තරේ වෙනම හොයාගන්න. මේකේ උත්තරේ වෙනම හොයාගන්න. ඒ උත්තර තුන එකතු කරන්න. එකතු කරලා ඒ එන මේ වරහන් ඇතුලෙන් එනවනේ තනි උත්තරය. ඒ එන උත්තරේ තමයි තුනෙන් බෙදන්න ඕනේ. බොඩ්මාස්ගේ පිළිවෙලට යන්න ඕනේ. නේද? අපි ඉස්සුරු කරනකොට නේද මුලින්ම වරහන් ඇතුලේ තියෙන ඒවා හදාගෙන ඊට පස්සේ තමයි වරහන්ට පිට ඒව කරන්නේ නේ? හරි. හදන් බලන්න. හදන් බලන්නමයි. අනේ හදන්නම විනාඩි 5ක් විතර දෙන්න. මම ඊට පස්සේ සාකච්ඡා කරන්න. සම්බලම. හරියට මුත්‍ර එවන්නේ. විහංග එක ගොඩක් හොඳයි. විහංග උතරම හොඳයි. විහංග තමයි මට ඉස්සෙල්ලා මාංශය කියලා තියෙන්නේ. විහංගගේ ඉස්කෝලේ මොකද්ද පුතා? නැගි ඉස්කෝලේ මොකද්ද? කොයි දෙන්නේ? තනුෂි දෙක වඩාක් හොඳයි. විහංග එක, තනුෂි දෙක. සෝරි මයික් එක ඔෆ් නේ. මයික් එක කියන්නේ කතා කරලා කියන්න එපා. ඒකට අනිද්දා උත්තරය අහනවා නෝ මට chat එකට දාන්න. හරි? chat එකට දාන්න. නැද. tag ගන්නනේ. ඔයා දන්නවද රුවන් වැල්ල? අපේ ගම රුවන් වැල්ල. විහංග දන්නවනේ රුවන්වැලි සෙන්ට්‍රල් එක එහෙම හරි විමාන්දි හරි හොඳයි විමාන්දි හරි විමාන්දි පහ අනිත් සවිනි සදීෂ තේනුර මට තේනුර එවන්න උත්තර ආකාශ දහම් සත්තර හන්දි නෙත්මි නවෝද්‍ය මනිදු අවිෂ්ක කෝ උත්තරේ වන් නම කිව්ව ගමන් ලීව් වෙන්න එපා ඉතින් උත්තරේ මාකර ඔයා
මොකක් උත්තරයක් කිව්වා කියනවා බේරෙනවා වගේ. මම එතකොට නමක් කියන්නේ නැහැ. මොකක් හරි උත්තරයක් කිව්වොත් මම ඔහේ නම කියන්නේ නැහැ. උත්තරේ වන් නැතුනම තමයි මම නම කී කී කෑ ගහන්නේ. හරි? අපහන්දි හරි ගොඩක් හොඳයි. අහන්දි හරි ආන්සර් එක. අහන්දි හය. නවෝද්‍ය මට උත්තරයක් එවන්න පුතා. වට වට හදපු එක වට ආපු එක එවන්න. ආ උත්තරයක් එවනවා කියන්නේ මට තේරෙනවා මෙච්චරක් දුරට හරි හදලා තියෙනවා කියන එක. ආගුත්තරේ. ඒ නිසා උත්තරේ වන්න උත්තරේ වැරදි කියලා ආ මෙන්න වැරදි කියලා එහෙම වාගේ නම කී කී කෑ ගහන්නේ නැහැ. වාගේ උත්තරේ හරිනම් විතර වාගේ නම කියවෙන්නේ. එතකොට හරිනේ. නැත්නම් වාගේ උත්තරේ වැරදි කියොත් මට ආ උත්තරේ වන්නම නැති වෙනවා. මනිද උත්තරේ ළඟට આવીත් තියෙනවා. හොඳයි. දශම ගානකින් වෙනස් වෙලා තියෙනවා. හරි මං හදන්න. ඇති මේ වෙලාව තව ඕනෙද වෙලාව හදන්න මං හදන්නද ළමයි? මොකද කියන්නේ? මං හදන්නද? තව වෙලාව ඕනෙද? ඔව් බැලක් වෙලාවට මේ පවර් කට් එක තිබුණා ෂෙඩියුල් එකේ තිබුණාට යන්නේ නැහැ නේ මේ මන් දන්නේ නැති වෙන කියලා වැඩක් නැහැ හැබැයි දැන් නම් අර පැය ගාණක් කරන්ට් එක යන්නේ නැති හින්දා ටිකක් හරි හොඳයි නේද නෑ ඒක තමයි නේ මම හදන්නද ළමයි වෙලා ඕනනම් කියන්න ඉහට ලේසි මේ බලන්න මේ මෙහෙමයි නෑ ෆ්‍රී නෑ අද 13 නේ මට පොඩි පේමන්ට් එක කරන්න ඕන ආලා හිට ජාම්ටි සෙමින එකට එන්න හරිනේ මම හදන්න නෑ ඇති නේ වෙලා හරි බලන්න දැන් මෙතන මේ මේකේ උත්තරේ මොකද दहाय තුන්වැනි බලය නේද 10 වරක් 10 100යි 100 වරක් 10යි 1000. උඩ 10යි තුන්වැනි බලය තමයි 1000 වෙන්නේ. මෙතනින් එන උත්තරේ 3. වරහන තියෙනවා මේකෙන් එන්නේ උත්තරේ 3. එකතු කිරීම. හරි එකතු කිරීම වෙනවනේ නේ. මේකෙන් එන්නේ කීයද? මේකෙන් එන්නේ කීයද? 2 කීවැනි බලයද 64 වෙන්නේ. එතකොට ඉතින් 2 පොඩ්ඩක් ගුණ කර කර ගුණ කර කර බලන්න. කී පාරක් ගුණ වුණාමද 64 එන්නේ කියන එක. දෙවරක් 2 4යි 4 වරක් 2 8 8 වරක් 2 16යි 16 වරක් 32යි 32 වරක් 2 64යි කී පාරක්ද? 6 2යි 3යි 4යි 5යි 6. 6 පාරක් නේ? 6 පාරක්. හරිද? ඊපස්සේ මේ මෙතනින් එන්නේ 6. 2 6 වෙනි බලන්න එතකොට උත්තරේ මෙතනින් එන්නේ 6. ඒක තේරෙනව නේද නම? ඉතින් අවුල් වගේ නම් කියන්න හරියද මම පොඩක් මුලින් ඉඳලා කියලා දෙන්නම් හරි? හරි. මේක මේකට එන්නේ කියන්න. මට ඒකට උත්තරේ කියන්න. අවිෂ්ක කියන්නේ උත්තරේ කීයද? මයික් එක ඔන් කරලා තියෙන්නේ කතා කරන්න පුළුවන්. මලාර කතා කරන්න නැහැ නේ එක්කත් 11 වසරේ. හරි. 7-8 වසරේ පන්ති කරන්න අවශ්‍ය හිතන්නේ ළමයි පැනපැන කතා කරන්න කිය දෙන්නේ අවිෂ්ක කමිදු කිය දෙන්නේ මේකට අර අන්තිමකට එන්නේ කීයද 3 කීවෙනි බයද 27 වෙන්නේ ආ සමිනි හරි විහංග හරි ආ කමිදු අමාය 3 නේ 3 ඔව් 3 තුන්වෙනි බය නේද ඒ කියන්නේ 3 කීවෙනි බයද 27 වෙන්නේ තුනේ තුන්වෙනි බලය කියන්නේ 3 තුන් පාරක් ලියලා ගුණ කරනකොට තමයි 27 වෙන්නේ බලන්න 3 වරක් 3 9 වරක් 3 27 නේද එතකොට
Tune tum meni baya. Making in uttare tun. Tum meni baya. Itu kita making tun ayo. Barahan ada yang kalpana awi minna kota kota gana itu da bahina kota. Iya අමතක වෙනවා ඔහේ නිකන් යන්නම් වයි ගිහින් බෑ අර මුලින් මොකද්ද ඇහුව කියන්නේ කොළුවේ තියෙනවා නේද පොඩ 3යි 6යි මෙතන එකතු කරාම මේ 3 දෙනා එකතු කරාම 12ක් වෙනවනේ නේද 12යි 3යි මෙතන 9යි 9යි 3යි 12යි දැන් ඒක බෙදන්න එපා 3ෙන් මේ ඒව අමතක වෙන්න බෑනේ ආ දැන් මේ කැටුල හැදෙන්නේ 12 නේද 12 12 3ෙන් බෙදන්න තියෙන 3ෙන් බෙදවම එනවා 4 උත්තරේ 4 උත්තරේ 4 Nih, ayo dimei warahan itu neng hadir nih, nih di kok kome itu kerja, mana ini dolah ane? Perlu dolah hatu nih, bedu papa hatur ane? Nih itu teri hatur ane? Teru nada, hari itu? Mangga mai gini nama kiu nanda? Sorry ya, hatur ya udah matua. Hari, hari mana itu hari? Dan teri nona itu namanya cerama orang nana ya, dekor dagangan puluan, ne? Ah, itu tamu. Khatpece hindu mana itu matu utre abis nanti buat ini. Dan mei belawa karang dekna tiaya ino? Mei belawa karang dekna tiaya ino ada? Hari, hari. Mata mainnya make itu utre hadir mana? Ini pas paper kak. Make ya orang pain aneh deh. Hatur apa nih kan? Ekor mana utre mana bener? Make apa? Log deké pada itu A samaanai pahanang. A hi agya deké hi balaya plus liyan. Isel lah. Or darshak abis itu agi ulur deh dagan. Eat pasnya A histan itu ene ekor tamai utre mana? Mata utre kian bener. Aduh terewan lama. Aduh terewan lama. Vihanga eka, Vimandi deka. Ada. Balai mo, pusat sama yang nanti ini. Pas ini balai ya. Nek, matu orang yang mikir utara ini apa yang akan nih? Nih balan kok? Balai aku lesel ya, na kira kira nih, nih ber. Eh iya gak? Deki balai aku lesel ya. Kuat me kerana tuh ini meki balaya balaya kakaran penna nih. Eval lagi orang hita non eval lagi gan non nih. Kau balaya vidir penna nih ini. Ini mita nih. Ini hari lesi. Sabi ini hari, matu orang ini eval itu ini kiri dikira kian kau orang. Nih matu eval itu ini denna. Eval itu ini kiri dikira mana? Eval itu ini kiri. Ane itu hari honda. Anita, ada nur tanu sih hari ini sih kan, dai? Tis dek, tis dek, mana yang mana? Mani tu hari, tanu sih hari kan, dai? Mani tu hari, mana yang mana? Itu nanti, apik ya, kerana nanti ini mangkia ni evil lagi istilah orang dekia lah. Apa mereka me, dah ganu lagi ulu buat, darshaka video, darshaka karya ngau istilah hitan. Kita dekai pada itu. Mukhata meti ini, mahima. Pahehi lagu ganek ini dekipa deh, kan? Paling aku itu meten pahakian itu indarsha kene. Meka ni ting uttre vidya ter. Ini tuh udah dekipa seni balaya. Ini ekatamai evelat uttre vidya ter.
එක තේරෙනවද නේද මෙන්න පාදයේ දෙකයි එතකොට මේ හැම තිස්සෙම ලඝුවල ළමයි දර්ශකයේ විදිහට ඉන්නේ මෙන්න මේ පහ කියන්නේ මේ සමාන ලකුණෙන් එහා පැත්තේ තියෙන දර්ශකයනේ එතකොට දර්ශකාකාරය ලිව්වහම මේ තියෙන දෙකේ පස්වෙනි බලය සමානයි ඒ ඒ කියන එකනේ උත්තරයේ විදිහට සලකන්නේ එතකොට දෙක පස් පාරක් ලියලා ගුණ කරාම කීයද එන්නේ දෙක පස් පාරක් ලියලා ගුණ කරාම එනවා නේද 32ක් 32ක් එනවා නේද 2 2 4 4 2 8 8 2 16 16 2 32 එතකොට 32 ඒ කියන්නේ 32 මේක තිබුණා නම් හරි ඒ කියන්නේ 32යි දෙකේ පස්වෙනි බලය කියන්නේ දැන් 32නේ නේද ඔව් ක්ලාස් එක තියෙනවා හරි ඔව් හරිද තේරුණාද දැන් එහෙම බලපුවම අම්බෝ හරි සිම්පල් ගණන්නේ නේද ලකුණු දෙකේ ගණන් එහෙම හිතනවා ඉතින් අර පරිමාව ගන්න තමයි හොඳට මේ නැති වෙලා යන්න මෙන්නේ පරිමාව ගානේ තියෙන මේ ලකුණු ගණක ගාන මේ කවුලක් නැහැ නේද අම්බ මං තා පොඩ පැහැදිලි කරන්න ඕනිද එතන ඔලක් නැන්ද අපි තව ගානකට යන්න හරි හරි දැන් හොඳට මතක තියාගන්න මේ ලකුණු දෙකේ ගාන එතකොට මේකට පැය කාලක් විතර අරගෙන බෑ හරි විනාඩියෙන් දෙකෙන් හදාගන්න පුළුවන් වෙනවා හරිද ඒක නිසා අර මේ මේ කොහොමද ලකුණු දෙකේ ගණන් වලට නම් ඒවා පැය ගණන් නාස්ති කරගන්න එපා ඒක හරියට අපි වෙලාව කාලය කර්මනා කරගෙන කරන්නත් එපා නැත්තම් මේක මේ මගේ හොඳම යාළුවට මම හැමදාම කියනවනේ මගේ හොඳම යාළුවට මේ අපි දෙන්නම ලකුණු 90 ගණන් ලකුණු 100 දාගෙන හිටියේ අන්තිමට එයාට ආවේ B එකක් දරන වලට එයාට B එකක් ආවේ දැන් අපි හැමෝම හිතුවේ එයාටත් A කියලා අනිවාර්යෙන් A කියලා හිතාගෙන හිටියේ අත් වර්ග විභාග වල 100 ලකුණු 90 ගණන් ගත්තා ඒ වුණාට එයාට B එකක් ආවේ මේ අන්තිම වෙලාවේ ඔලෙවල් එක්සෑම් එකේදී වෙලාව මදි වුණා සංඛ්‍යාත ව්‍යාප්ති ගන්නට වෙලාව මදි වුණා කියලා මට කිව්වේ ඒක නිසා එයාට B එකක් ආවේ ඒකයි කියන්නේ අපි කොච්චර ගණන් හැදුවත් වැඩක් නැහැ වෙලාවට හදාන්නේ නැත්තම් සමහර ළමයි ඉන්නවා මං ගොඩාක් ලොකු අමාරු ගණන් දුන්නාම පෙළක් ළමයි අමාරුයි කියලා අතහැරලා දානවානේ එතකොට අනිත් පෙළක් ළමයි ඉන්නවා ඒ පැය ගණනක් හරි මහන්සිලා කොහොම හරි උත්තරේ හරියට ගන්නවා හැබැයි අපි ස්පීඩ් එක හදා ගන්න ඕනේ නේද මේක තමයි හිතනවට වඩා හරි බරපතලයි හරි ඒකක් දා ගන්නවා කියන්නේ හරි අමාරු වැඩක් මේ අපි ගණන් ටික හරියට හදන්නත් ඕනේ දැන් වාට නිකන් හිතනව නේද පෙලක් වෙලාවට බාග අවුලක් නැහැ වට බාග අවුලක් නැහැ එතකොට කුල කවුලක් නැහැ නේ එහෙම නිකන් ඔලුවේ හිතාගෙන ඉන්නවනේ මේ ගණන් අවුලක් නැහැ මේ ගණන් අවුලක් නැහැ කියලා ඒ වුණත් අවුලක් නැහැ කියලා හිතුවත් සමහර වෙලාවට එතනේ ලකුණු 10ම ගන්න බෑ ඔයාලට ඒ කියන්නේ ඒකෙත් තියෙනවනේ අනු කොටස් හතරක් විතර රොමිලක්කන් දෙකෙම තියෙනවනේ ඒ අනුකොටස ඒ ප්‍රශ්න හතරටම උත්තරේ හරියට ගන්න ඔයා පුරුදු වෙලා හිටියොත් තමයි ඔයාට ලකුණු 10 දාගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඔයා නිකන් භාගෙට ඔයා තේරුම් අරගෙන හිටියට වැඩක් නෑ මම මෙතනින් ලකුණු ටිකක් එකතු කරගන්නවා අතනින් එකතු කරගන්න. එතකොට ඒකක් දාගන්න පුළුවන්. ඒක එහෙම බෑ. මම කියනවා ඔයා හරියට නීට් එකට වැඩේ කරන්න ඕනේ මේ භාග ගානේ ලකුණු 10ම මම ගන්නවා. ලකුණු 8ක් 7ක් නෙවෙයි ලකුණු 10ම. ලකුණු 10ම ගන්න නම් ගොඩක් අය භාග ගානේ අන්තිම ප්‍රශ්නේ එනිය අමාරුයි වගේ වෙලාව යනවා කියලා අතහැරලා ගන්න. ඒකට හැම එකකින්ම හැම ගානින්ම එකක් දෙකක් අතහැරුණාම ඔයාට ඒකක් දාගන්න බෑ. ලකුණු 75න් ඉහළනේ ඒ. ඒකට ලකුණු 25ක් අපි 75 කියලා 75ක් ගන්නවා කියලා ඉතින් ලකුණු 25යි ඔයාට අතහරින්න පුළුවන්. ඒකට හැම එකකින්ම එකතු වෙලා එහෙම අතහැරුණාම B එකකට බහිනවා. නේද? ඔයා මම ඒකයි කියන්නේ හැම තිස්සෙම අර සම්පූර්ණ ගානේ මුළු ලකුණු ප්‍රමාණයම ගන්නවට ටාගට් කරන්නේ. ඒ අනු කොටස් හතරෙම උන්ට පුරුදු වෙලා යනවා. හැම අවුරුද්දෙම එකම විදිහට අහන්න. භාග ගානේ අන්තිම ගාන කතා කරොත් එහෙම හැම අවුරුද්දෙම එකම විදිහට මේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒකටම හොඳට පුරුදු වෙලා ප්‍රැක්ටිස් වෙලා ගියොත් ඒ ලකුණු 10 දාගන්න පුළුවන්. ප්‍රස්ථාර, පරිමාව හැම එකක් එකම තමයි. නේද? හරි. දැන් අපි යන් ගානකට යමු. දැන් මේක බලන්න. මේ බලනකොට මම කොච්චර ලේසි ගණන්ද කියලා නේ. මේක බලන්නකො දවසෙන ගාන. මේකට එන්නේ කීයද? ලබ්ගණක ආකාරයෙන් දක්වන්න කියලා කියන්නේ. ඕක නිකන් හරි සිම්පල් ගානක් නේද? දැක්කහම නිකන් හිනත් වෙනවා වගේ නේ. මේක මේ කොච්චරලා දැන් අපි කර කර හිටපු ගානක්ද නේද? අපි දැන් යන්
බාග ගානකට ලඝු ගණක ඉතිරි කොටස දැන් පරිමාව ගානත් එක්ක මම රැයට සාකච්ඡා කරන්න. දැන් මේක ඉතින් ඔයාලට මම ලියලා පෙන්නනවා මේක ඉතින් ලේසිනේ. ලඝු ගණක ආකාරය ලියන්න කියලා තියෙනවා. එතකොට log 2 පාදයට 32 ලඝු ගණකේ සමානයි 5. නේද? දාර්ශකයේ එන්න උණු උත්තරේ විදිහටනේ. මේ විදිහට තමයි දෙන්න තියෙන්නේ. ඉතින් ලකුණු දෙකක් හම්බ වෙනවා. හරිද? ලකුණු දෙකක් හම්බ වෙනවා. අපි යන් දැන් භාග ගණකට. මට කියන්න ලඝු ටිකක් මම තව පොඩ්ඩක් කරන්නද තව පොඩ්ඩක් මතක් කරන්නද අවුලක් නැද්ද දැන් වලට ගිහින්ද තියෙන්නේ දැන් ටක් කරමුද මිශ්‍ර අභ්‍යාස ගණන් දෙක තුනකට යන්න තව මට chat එකට දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා තියෙන කතා කරලා කියන්න තාක්ෂි ටක් කරමු කියලාද කියන්නේ දැන් හැමෝගෙම ideas දෙන්න ඉතින් මේක අවුලක් නැද්ද හොඳටම ඔයාලට ෂුවර්ද මේක හොඳට පුළුවන් කියලාද ලැබු ටික දැන් අපි මේ ලැබුවල අන්තිම කොටස කරලා ඉවර කරේ අපි එදා වියසතියේ කරා 10 පස්සේ ලඝු ගණක ටික ලඝු ගණක පාඩම පටයි චුට්ටක් කරමු තව එක ගානක් හරි තව එක ගානක් කරමු හරි තව තව අපි ගණන් දෙකක් විතර හදමු එහෙනම් හරි දැන් ඇන්ටිලොග් වලට එන්න ඇන්ටිලොග් මතකද ලඝු බලන විදිහම හරිද අපි පොඩ්ඩක් තව අමාරු ගණකට යන්න හරි මේකට එන්න බලන්න පිස් මෙන්න මේ අභ්‍යාසය හරි මෙතන මොකද්ද මේ කියලා තියෙන්නේ මේක අපි කැල් එකේ ගානක් ටික නේද රකින මේක හදන්න බලන්න ළමයි මේ ගාන දැන් ලඝු දැන් මේ මේ වගේ දැන් මම ඔයාලට කිව්වා නේද ලඝු පොතෙන් හදන්න තියෙන ගණන් දැන් මම ඔයාලට කලින් දැන් මේ අපි දැන් කර කර හිටපු ගණන් ඇවිල්ලා ලකුණු දෙකේ ප්‍රශ්නට අදාළ ගණන් ඒ කියන්නේ අපිට හිතින් හදන්න පුළුවන් ගණන් මේ වගේ අමාරු ගණන් හදන්න පුළුවන් ලඝු පොත පාවිච්චි කරලා මේ වගේ මම කිව්වා අර වර්ගමූල ගණන් මේ වගේ දැන් මේ වගේ දශම ගණන් එහෙම අපිට ගුණ කරලා බෙදලා ගන්න බෑනේ හිතින් ගන්න බෑනේ කැල් එකක් අරින්න කැල් එකක් තිබුණොත් අරින්න අපිට හිතින් හදන්න හරි අමාරු ඉතින් මේ වගේ ගණන් කරන්නේ ලඝු පොත පාවිච්චි කරලා. හරිද? එතකොට නීති ටික මෙතනට අදාළ වෙනවා. නීති නීති කියන්නේ ලඝු ගණක නීති ටික. දැන් ලඝු කියන්නේ මේක කෙටි ක්‍රමයක්. මේ අමාරු ගණන් හදන්න තියෙන එක කෙටි ක්‍රමයක් නෙමේ. එතකොට නීති ටික මතකයිද ඔයාලට? ගුණ කරන්න තිබ්බොත් එකතු කරනවා. අපි එදා මේ ටික කරා. ගුණ කරන්න තිබ්බොත් එකතු කරනවා. හරි? බෙදන්න තිබ්බොත් අඩු කරනවා. මේ නිකන් මොනවාද මේ කියලා හිතනවා ඇති. මේක මේක කෙටි ක්‍රමයක්. මේ ටික ඉතින් කටපාඩම් කරගන්න ඕනේ. මේක නිකන් අර භාග පරිමාව වගේ මේ කතන්දරයක් නැහැ. මේක නිකන් කෙටි ක්‍රමයක්. මේ ක්‍රමය මතක තියාගන්නයි තියෙන්නේ. හරිද? ගුණ කරන්න තිබ්බොත් එකතු කරන්න ඕනේ, බෙදන්න තිබ්බොත් අඩු කරන්න ඕනේ. තව මොනවාද? වර්ග සංඛ්‍යා එහෙම තිබුණොත් ඒ කියන්නේ මේ විදිහට දාර්ශකයක් තිබ්බොත් එහෙම මේ කියන්නේ හිතන්නකෝ දෙකේ තුන්වෙනි බලේ මේ වගේ එකක් තිබ්බොත් එහෙම ළමයි ඒකේ තේරුම ලඝු වලට එනකොට 3යි log කියලා. ඒ කියන්නේ 3ෙන් ගුණ කරනවා වගේ තේරුමක් එන්නේ. මෙහෙම මේ දාර්ශකයක් එක්ක තිබ්බොත් මේකේ තේරුම ලඝු වලදී 3ෙන් ගුණ කරනවා වගේ තේරුමක්. හරිද? ඊට පස්සේ ආයෙත් දැකියහ. ඊට පස්සේ තව තිබුණොත් එහෙම මේ විදිහට වර්ග වර්ග කියන්නේ වරහණක් එක්ක තිබ්බොත් මේ ටික තමයි තියන වර්ගමූල තිබුණත් එහෙම වර්ගමූල දෙක මෙහෙම තිබුණොත් එහෙම මේකේ තේරුම මේ මූල ලකුණේ තේරුම ඇවිල්ලා දෙකෙන් ඒ කියන්නේ භාගෙන් ගුණ කරනවා කියන එක
හරි එතකොට භාගයයි log 2 කියන්නේ මේ 2 කියන එක භාගෙන් ගුණ කරන්න ඕනේ දෙකේ ලඝු බලලා ඒක භාගය ඒකට දෙකෙන් බෙදනවා මේ මූල ලකුණේ තේරුම ලඝු වල කෙනෙකුට භාගය ඝනමූල ඒ කියන්නේ ඝනමූල මේ වගේ මේකේ තේරුම ළමයි ලඝු වල දෙනකොට 3න් 1 3න් 1 ඔය විදිහට ලඝු වලට එනකොට මේව නිකන් අමුතු ඒ කියන්නේ මේ තේරුම වෙනස් වෙනවා ගුණ කරන්න තිබ්බොත් එකතු කරනවා බෙදන්න තිබ්බොත් අඩු කරනවා මේ විදිහට මේක පොඩ්ඩක් දාගත්තත් කමනේ අපි එදත් දාගත්ත මේ ටිකනේ හරිද මේ විදිහට වෙනස් වෙනවා මේකේ තේරුම වෙනස් වෙනවා හරිද ලඝු ගණක නීති පාවිච්චි කරනකොට ලඝු නීති ලඝු ගණක නීති එහෙම නැත්නම් දාර්ශනික නීති පාවිච්චි වෙන්නේ පාද සමාන සංඛ්‍යාවලට විතරයි පාද අසමානේවට නීති පාවිච්චි කරන්න බෑ කොන්දේසිය තමයි පාද සමානේවට තමයි අපි මේවා මේ වැඩ කරන්නේ ඒ කියන්නේ දැන් මෙතන අපි ලඝු ගණක නීති මම මේ රතපාටේ රවුම් කරන්නේ මම මේක ලඝු ගණක නීති පාවිච්චි කරලා හදනවා ඇයි එතකොට ඔයාලට හිතන කෝපාදයක් නැහැ මොකුත් නැහැ ඒ කොහොමද නීති පාවිච්චි කරන්නේ ළමයි මම ඔයාලට කිව්වා අපි එදිනෙදා පාවිච්චි කරන හැම ඉලක්කමක්ම 10 පාදයට තියෙන මේ සාමාන්‍ය ඉලක්කම් නේද මේ මේ හැම සංඛ්‍යාවක්ම 10 පාදයට තියෙනවා ඉතින් මට බය නැතුව ඒක නිසා නීති පාවිච්චි කරන්න පුළුවන් ලඝු පොතෙන් හදන්න පුළුවන් ලඝු පොත පාවිච්චි කරන්නේ 10 පාදයට තියෙන සංඛ්‍යාවෙතනේ නේද හරි දැන් එහෙනම් අපි ඕක ලඝු වලින් ලඝු පොතෙන් හදමු හරිද මම මේක බෝඩ් එකට දාගන්න හරි බෝඩ් එකට දාගෙන බෝඩ් එකේ හදමු ඔයා ඔක කැල් එකකින් ගහලා ඉස්සෙල්ල උත්තරේ අරගෙන ඉන්නකෝ ඉතින් අපිට ලඝු වලින් හදුවත් ඒ උත්තරේම අපිට අවසානයේ එන්න පැක් එනවා ඔක කැල් එකකින් ගහලා බලන්න උත්තරේ කී දෙන්නේ කියලා මේක දියා ගත්තා යම් දැන් ලබු පොතට හරි මට පේනවා නේද ඔයාලා ගාන ලියාගන්න තමයි ඉස්සෙල්ලා ඔයාලා ගාන ලියාගන්න අපිට තියෙන්නේ 85.72 85.72 ගුණ කිරීම 58.1 58.1 බෙදීම 39.73 මේක අපි ලඝු විදිහට ඉස්සෙල්ලා දාගමු ලඝු ආකාරයෙන් එතකොට ගුණ කරනවා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා එකතු කරනවා හරිද ගුණ කරනවා කියන්නේ එතකොට අපි මේක ලියා ගන්නවා ලඝු විදිහට log 85.72 ගුණ කරනවා කියන්නේ එකතු කරනවා ලඝු වලදී log 58.1 බෙදනවා කියන්නේ අඩු කරනවා මම ඊට පස්සේ මෙතන අඩු කරන එක මට හිතෙන නැති නිසා පල්හැන් දා ගන්නවා හරි අඩු කරනවා log 29.73 හරි ඔයාලා එක පෙළට ලියාගෙන මම මේ අඩු කරන එක පරිහරණයත් මට ඉඩ මද නිසා හරි මේ විදිහට දාගන්න අපි ඕක ලඝු විදිහට දාගන්නවා කියන්නේ හරි LG කියලා දාගන්න මොකද මේ 10 පාදයෙන් නිසා හරිද
තේරුණාද? ඔව් රෙකෝඩින් එක දාන්නම්. හරි. ඔව් live එකක් යනවා YouTube එකේ YouTube එකේ බලන්න පුළුවන්. ඔව්. ඒ දැන් ඉස්සෙල්ලම ලඝු ආකාරයෙන් දාගන්න ඕනේ. ලඝු ආකාරයෙන් දාගන්න log 85.72 ගුණ කරනවා කියන්නේ එකතු කරනවානේ. log 52.1 අඩු කිරීම log 29.73. ඔය විදිහට දාගන්න. හරි ඊට පස්සේ මොකද කරන්නේ? Jadi lagu balan, lagu yang balan lagang. Deng mewe, vena-vena lagu balan. Deng wati itu nih, cara kaling apa hitting gitu. Ada dekepa ada itu hatahatre lagu gana kiki. Ewa apa itu hitting ada nipul wangi ke dekepa ada itu hatahatre lagu gana kiki. Ma deka kiri para guna vela ada ini kira. Patagal, eh ada ada nipul wangi. Mewe, he ma bane. Wagueng hadan be, iye, pade dekai kira tieno ane, kure ewa gi ewa de wagu pawi cikaran de behe, dahai pade de tieno ewa de bitarai me wagu pawi cikaran ne, tero nan, dala ne hari mambalan nan hari, damika mister web me, message cikar dem ada, hari mambalan ne kian nan hari. ඊට පස්සේ දැන් 85.72 ලඝු බලමු අපි නේද හරි එතකොට 85.72 කිව්වහම මේ පැත්තේ වඩ පේනවද මගේ පැන්සල යනවා මේ පැත්තේ දැන් 85 හොයාගෙන යන්න ඕනේ මම දැන් පල්ලෙහාට යනවා 85 හොයාගෙන හරි වඩ පේනවද 85 මට හම්බුණාම ඉතින් 85 එන 85 මේ වඩ පේනවනේ මේ 85 85.2 එතකොට මේ දෙක කියන එක ගන්නේ ළමයි මෙතන මධ්‍යානාන්තර තීරු මේ මේ පැත්තට කියන්නේ මේ ටිකට කියන්නේ මධ්‍යානාන්තර තීරු එතකොට මේ මේ තීරුවෙම ඕනේ යන්න හරි 85 කියන තීරුවෙම ඕනේ යන්න එතකොට මෙතන උඩ තියෙන 1 2 කියලා මේකේ මේ උඩට ගියහම මේක උඩ මේ ගහලා තියෙන්නේ හරි දැන් මට මේක උඩට ගිහින් පෙන්වන්න විදියක් නැහැ ආපස්සට එන්න බැරි හින්දා මම මේවට කියන්නේ හරිද මෙතන 1 2 3 4 කියලා මේ ටික තීරු ටික නම් කරලා තියෙන්නේ එතකොට 85.72 කිව්වහම දෙවෙනි තීරුව ආ කියන්නේ මෙතන තියෙන එකක්. මම දැන් ඔයාලට මේ 85.72නේ. එතකොට මෙතන 85.7 ඇවිල්ලා 93.30 මෙතන 1. එතකොට 93.30ට 1 එකතු කරාම 93.31 නේද? ආ එතකොට 93.31 තමයි එන්නේ. හරිද? 93.31. මුලින්ම මට අමතක වුණා දශම තියාගන්න එපැයි දශම තිතෙන් වන් අත පැත්තේ හා රෙකෝඩින් ඔගස් ග්‍රූප් එකට හරි නෑ මෙහෙමයි දැන් මේ ටිකේ ගියපෝ ඔක්කොම ලයිව් දීලා තියෙන්නේ මම YouTube එකේ ඔව් YouTube එකේ දැන් ඔයාලගේ දිලෝ මැච් කියලා සර්ච් කරන්න YouTube එක හරිද ඒකේ ඔක්කොම රෙකෝඩින්ග්ස් ටික තියෙනවා මම ක්ලවුඩ් එකට රෙකෝඩ් කරනවා නම් මම ඒක අනිවාර්යෙන් දානවා. හරිද? අදත් YouTube එකට මේක රෙකෝඩ් වෙන්නේ. ඒක YouTube එකේ ගිහින් බලන්න පුළුවන්. හරි? මම ඒක ප්‍රයිවට් දාලත් නැහැ. මේ ටික මම පබ්ලික් දාලා තියෙනවා. ඔයාලා බලන්න පුළුවන්. හරි? ඔව් මේ YouTube එකේ සර්ච් කරන්න. එතකොට ඔයාලට රෙකෝඩින් ටික ගන්න පුළුවන්. හරි? හරි. දැන් මෙතනදී 85.72නේ. එතකොට 85.3 වන් අත පැත්ත ඉලක්කම් දෙකක් තියෙනවා ඉලක්කම් දෙකක් නම් අපි එකක් අඩු කරාම 1. කියලා ගන්න ඕනේ නේද එතකොට 1. මෙතන 93.31
අනුතුනයි තිස් එක අපි ඉස්සෙල්ලම දශම බලන්න ඕනේ. දැන් මෙතන දශම තිතෙන් වම් අත පැත්තේ 85කින් ඉලක්කම් දෙකයි. දෙකෙන් එකක් අඩු කරාම 1 දශම කියලා තිබ්බා. ඊට පස්සේ වගුවට ගිහිල්ලා මේ 93යි 31 කියන එක මම දාගත්තේ. ඒ කියන්නේ 85.72 මෙන්න 85 මෙන්න 7 වෙනි තීරුව මෙන්න 7 වෙනි තීරුව මෙන්න 2 වෙනි තීරුව. එතකොට 7 ඉන්නේ 93යි 30 මෙතන ඉන්නේ 1. ඒ ඩබල් එකතු කරනවා. 93යි 30යි 1යි එකතු කරාම 93යි 31 කියලා ඔන්න මේක දාගන්නවා. දැන් ඔන්න මම 85.72 ලඝු හෙව්වා. එකතු කිරීම ඊට පස්සේ මේක මේ පැන්සල් යන දිහා බලන් ළමයි 58.1. දැන් එතන දශම තිතෙන් මේ අත පැත්තේ 5යි 8යි ඉලක්කම් දෙකක් ඉන්නවා. දෙකෙන් එකක් අඩු කරාම 1යි දශම කියලා තියාගත්තා. දැන් වගුවට ගිහිල්ලා 58.1 ලඝු බලන්න ඕනේ. හරිද? Panas atai dasham ekke. Panas atai dasham ekke. Udate anna. Iti ini panas atai dasham ekke. Anita ke lagu pote im balana kota dawara pota dena wane ala. Udah sain kos tan eva okkoma ekata nithi enne. Itu kuda eva bala harian nah lagu ma lagu eka perlagi ne eke balana netta wene eka belu itu meka perlen wane ne. Aparade laku nita kota. Panas atai dasham ekke. Mina panas ata. Mina ekke. Kau hatahaya hatris dekene ini me panas sate kami panas satai dasha meki lagu balu puham en hatahaya hatris deka peno neda adagan hatahaya hatris deka idupase adu kara nati eneka mande meke nemi me lagu tike muli meliag na visi namai dasha mahatai tuna. Isina me dasha mati teng me yate peti lakkan dekai dekai na vei lakkan deking i kakadu kara me kai dasha ma. Isina me dasha ma hatai tuni lagu balan noni. Hari udah teang. Isina me dasha ma hatai tuni lagu balan noni. Udah teang ape. Ada ambuna isina me dasha ma hatai tuni. Ada tiro pe noni. Mena visi nama ya, kode visi, metin visi nama ya, visi nama ya, itu semua hati mena hati ini tiru, double hamba benda, mena, mena hambu na inna mah hati desa tay visi ata, tapi visi nama ya itu semua hati, tuh nanya, tuh nih mih madya nanti tiru itu tuh naga, visi nama ya itu semua hati tuh na, ekik kau di nih tiru, ini paling hati, me, hati rakyat ini, nih, me double ikut juga. Mereka balik itu kira. Itu kota. Hatris satay visi atau itu hatra ikut kira mungkin itu. Hatris satay visi atau itu hatris satay visi atau itu hatra ikut kira ama hatris satay tis dekak keno, ne? Hatris satay tis dekak keno, ne? Itu. Lama yang hatra ikut nih ikut kira nanti ini ini hatra ikut nih. Hatris satay ward pain, ne? Itu mang ada keluar gini, nah ini hari ngantuk keno, ne? Hatris hatai visiata itu hatra kekutu gram kiyad. Eka ganda vidhi vagvim balan vidhi teren netta kiya andhari. Chattakar daan mang ayat poda kiyad deno agi nama kiya netto kiyad deno. Eka nisa teren netta chattakar daan hari. Hatris hatai visiata itu lamai hatra ekutu gram vidhi teren o anta. Eka ulak nadda teren o anta tena. Oh hatris hatai tis deka nenni. Hatris hatai tis deka o. Hari ta. Betul betul nih no, hatri satai tis dekak, hatri satai tis dekak keno ne? Hari hari, deng itu pas muka dekaran. Tuh ya, tuh mikro oke, ikutikin hari deng ya tuh 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 bahinu pun muka dekaran. Ini ni kira itu nani? Muka dekaran apa keran nih? Mie gan itu ene mie mie guna kerela beda lah gatta hama kiyak ena wadu kira kah dan nih? Oke kelingking dah pun utre eno. Kelingking ini ena utre, ma pita mie lagu maling apa hada nih? Muka apa kelingking ada nih? Next time mie kita hari itu, deng itu passe mie mie kita deng ikatukar lah, adukar lah utre kiyak ena wadu kira kia? Ekai dasha mana mae itu nae itu nae ekai ikatukaran, ekai dasha mah hatai hai terai deka, itu passe adukaran ekai dasha mah hatai hatai itu nae deka. Ikatukar lah adukaran mah kiyak ena wadu kia ena mamar? Takutnya kita tukar adu keran, kia kenal? Nengke bikaran itu ina deh keran, deh kita tukar adu keran deh, kia kenal? Mau tanu sih hari.
අනුෂි විතරනේ මට තාම ඇහුවේ. එකතු කරලා අඩු කරන්න ළමයි 1.9931 එකතු කරන්න 1.7642 ඊට පස්සේ අඩු කරන්න 1.4732 කවින්දු හරි තනුෂි හරි සවිනි හරි තව 2.0 තනුෂි 1 ගොඩක් හොඳයි තනුෂි 1 කුර කවින්දු 2 හොඳයි සවිනි 3 හොඳයි පහන්දි 4 පහන්දි 4 2.0 Antilog balan, ya? Ada antilog balan. Me anti mata apa utara itu antilog. Ekene pratilagu, pratilagu balan. Pratilog balan balan. Itu kuda kia kenal. Pratilagu balan mau kenal muka dulu mana? Ada lagu balu apa lagi? Dah ekene ani pet. Prati kia nawa cene mati mana? Ekene ani pet, dah ekene ani pet balan. Ani pet kia muka dulu. Dekai dashama dekai dekai hatarai eke pratilagu balanda antilog. Eke yanne menna me 22 41 me dashama dashamaanshe thiyenone ne me eke inne kohida kiyala balana eka karanne me waguwe eya inne kohida kiyala balanna 22 41 ak balanna me hari ya 20 ganan walata yanne mama me 20 ganan inno mam me hariye 22 41 ne neda Mena meka tamai mata ahuwenne lamai me mang kolapatin irak gehuwe me 22 53 ne inne ita passe api samane adu ekak balanda 22 41 tamai pana daagena hoyanne eka neha kohomath lamai hoya ganna neha harida etakota lange ekak tamai ganne lange ekata inne 22 27 53 itin 41 pahu karala yana ekak ne eka nisa 22 27 kiyana ekak ganna එකට ඒ 27 ඉඳලා 41 තව කොච්චරක් මදිද දැන් අපි හොයන්නේ මේක උනට මේක නෑ ඕකේ. ඉතින් නැති වුනහම ළඟ එක්කෙනා තමයි තෝරලා බෙල්ල ගන්න. හරිද? මට කියන්න 22 27 ඉඳලා එහෙම නැත්නම් මේ 27 ඉඳලා 41 දැන් අපි හොයන එක්කෙනා නෑනේ. කීයක් මදිද? මදි පාඩු කොච්චරක්ද? 27 ඉඳලා 41 කොච්චරක් මදිද? Dah hatrak, nih ada dah hatrak madi, dah hatrak madi. Karena ini visi dekai visi hatrak, dah hatrak. Ikat itu tapi di visi dekai hatrak itu ke hadirno. Itu kurang api hoyan hoyan ikkena, tapi api hada agan noni kok mahari. Itu kurang langge ikkena visi dekai visi hatrak. Ikat itu dah hatrak, ikat itu kurang dah hatrak. Nih balan dulu di sini ada dah hatrak. Inna langge ikkena agan, dah hatu nato orang agan. Dah hatu agan nih, dah hatrak nih. Tapi kemana dah hatu nih noni kiri, itu dah hatu agan. Then make up te inna tana ekena meyala pihitisthane api hoya gatta yala inne kohida balanna pratilagune aapasata hitanne ame 16 kiyana peliye meyage udata giham meya inne 7 meyage udata giham meya inne 5 ha 16 7 5 16 7 5 dagan eka 16 7 5 දාගත්ත ඊට පස්සේ දැන් මේ ප්‍රතිලඝු ලඝු නෙමෙයි ප්‍රතිලඝු ප්‍රතිලඝු කියන්නේ අනිත් පැත්ත දැන් 2.0 නේ තියෙන්නේ එතකොට ප්‍රතිලඝු වලදී කරන්නේ වැඩිපුර තියෙනවා අර ලඝු හොයද්දි ළමයි අපි අර දශම ස්ථානෙට කලින් ඉලක්කම් ගානින් එකක් අඩු කළා එහෙම තියලා මතක තියාගත්තා අපි එතකොට මතක තියාගත්තා අඩුවෙන් තියනවා කියලා ප්‍රතිලඝු වලදී ඒක අනිත් පැත්ත වැඩිපුර තියෙනවා එතකොට මෙතන 2.0 නම් ඔයා මේ ඔයාට ආපු උත්තරේම 3ක් පන්නන්න 2.0 නම් ඔයා එකක් වැඩිපුර පන්නනවා 3ක්
මෙතන 1.0 නම් ඔයා දෙකක් පන්නන. දැන් මෙතන 2.0 තියෙන නිසා තුනක් පන්න. 1 2 3 යා. 167.5 තමයි උත්තරේ එන්නේ. ඔව් කැලකින් හදන්න කැලකින් හදුවත් ඉන්නේ මේකම තමයි. කැලකින් කවර හැදුවද? අර මගේ ළඟ දැන් කැලක නෑ ළමයි එක. 167.5 යනවා නේ. ඔව් කැලකින් හදුවත් ඒකම එන. ඒක තමයි. නෝඩි දෙන ජම්බෝ කැලක දැන් ඇත්තරම ළමයි. ඔරිග හිතනවා නේද ඇයි අනේ මේ කැද්ද අපි කොහරි කම්පැනි එකකට ගියලා හරි මොකක් හරි වැඩ කරද්දී අපි මේ ලබ් වලින් හද හද ඉන්න ඕනේද මේ ගැන අපිට කැල් එකක් තියෙනවනේ කැල් එක අනිවාර්යෙන් නැති තැනක් නැහැ නේද ඇත්තටම මේව ගැළපෙන්නේ නැහැ මං හිතන්නේ මේ විශේෂයට ගැළපෙන්නේ නැහැ අපි මේ වගේ ඒවා කියන්නේ අපි පාවිච්චි කරන අපි කැල් එක පාවිච්චි කරනවා නම් මෙතනට ඔයාලට මීට වඩා වෙන මොනවා හරි විශයක් කියන්නේ මොනවා වෙන මොනවා හරි ටිකක් ඉගෙනනවා නම් ඒ කියන්නේ ලඝු වලින් මෙන්න මේ ටික දැන් මේවා යූස් වෙන්නේ නැහැනේ ඇත්තටම නේද? අපි කම්පැනි එකට ගිහලා ඔයාලට මේ වගේ ගාණක් දෙනවද ළමයි හදන්න? අපි ඕක කැල් එක පාවිච්චි කරනවානේ නේද? කැල් එක පාවිච්චි කරනවා නම් මං කියන්නේ ලඝු ඕන වෙනවද? ඒ ලෙවලට ඒක හරි. ඒක තමයි මං කියන්නේ. නේද? තව එක එක්කෙනෙක් දාලා තිබ්බා මට මතක නැහැ. ත්‍රිකෝණමිතිය මොකක් හරි හරිද? ත්‍රිකෝණමිතියේ අර මතකනේ හරියටම ඒක අපිට ඕන වෙන දෙයක් නෙමෙයි මම මතකනේ මොකද්ද කියලා ඕන වෙන දෙයක් නෙමෙයි ස්කෝලෙන් අවුට් වුණත් හරි මේ තමයි ඒ ලෙවල් එකට මැච්ස් කරපු එකනේ මේ ඒ ඒවි අපි ඉගෙන ගත්තට අපිට සාමාන්‍ය ජීවිතේ අපි ඒක භාවිතා කරන්නෙම නැහැ භාවිතයක් ඇත්තෙම නැහැ ඇත්තට ලංකාවට වෙලා තියෙන්නේ ඕකනේ අර අපි දැන් අර මානවයා ඉස්සර ඒ ගල් ගුහා ඒගේ වල හිටියා නම් නම් ඉගෙන ගන්න ඒ වත්‍රම වැඩක් නැහැනේ දැන්නේ ඊට වඩා මොනවා හරි අර රටට සල්ලි එන දෙයක් මොනවා හරි ක්වයිටි වල මොනවා හරි නේද කොච්චර දේවල් තියද අපිට ටික අප්ඩේට් වෙන්න අපි අපි ඉන්නේ නිකන් ඇත්තටම අර කොන් වෙලා වගේ මුළු ලෝකෙම අපි තාම නිකන් ආදි කාලේ ඉන්නේ ළමයි නේද ලෝකේ ඉස්සරහට යන සෑහෙන දිනු වෙනවා අපි මේ ඇත්තටම මේ මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ ළමයි නේද හරි මං හිතනවා කිව්ව ටික දැන් මේක මේ මේ දැන් ලඝු වල දැන් මෙතන ඇන්ටිලොග් බලලා ඒක තේරෙනවද ප්‍රශ්න තියනවද තේරෙනවද අනිත් එක දැන් ඔයාලා ඕ ලෙවල් ඉගෙන ගන්න තුනමයි කොහොමාරි ඒ නවයක් දාගෙන අර පේපර් එකට පුරුදු වෙනවා කොහොමාරි නේද ඇත්තටම නැත්තම් අපිට ඉස්සරහට යන්න බෑනේ ඕනම ජොබ් එකකට ගණන ඉංග්‍රීසි බලනවානේ නේද ඕනම ජොබ් එකකට ගණන ඉංග්‍රීසි බලන පළක් වෙලාවට දැන් ඇත්තටම ආට් කරපු එක්කෙනෙක් ආට් කරන්න ඉන්න එක්කෙනෙක්ට ගණන් ඕනේ නැහැ ඒ ළමයාට. ඇයි ආ ඒ ළමයා ආට් කරන්නේ? ආට් ආට් කරන්නේ දැන් ආට් කරන්න වට කැමති නැහැ කට්ටියනේ. ඒ කියන්නේ දෙමව්පියන්ම කැමති නැහැනේ. ඇත්තටම අපිට තියෙන හැකියාව ඕනේ අපි ඉස්සරහට ගෙනියන්නේ. නේද? එහෙම ඉඩක් නැහැ ලංකාවේ අර මිනිසුන්ගේ හිතවිලි නිසා නේද? ඒක අර ආධිකාරී ඉඳලා ගණන් ඉංග්‍රීසි වලට ලොකු තැනක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මොකක් හරි කරොත් මියන් ඒක ගණන් ගන්න නැති වගේ එකක් තියෙනවනේ නේ නේද ඕනම ජොබ් එකකට ඕනම මේ පොඩි ජොබ් එකකට පවා ගණන් දිසි අහනවා ගණන් වලට මොනවද තියෙන කෙනෙක් අහනවා ඒක දැන් ගොඩක් මට කෝල් කරලා කියන කට්ටියත් කියන්නේ අර ඒක නැති වුණාම හැලනවා හැමතැනම ඇත්තටම මේක පළක් වෙලාවට පළක් ජොබ් වලට මේක ඕනකමක් ඇත්තම නැහැ ඒත් බලනවා මොකකටවත් යන්න බෑ ගණන ඉංග්‍රීසි නැතුව හරි නේද Miss making past papers ගණන් කරන්න පුළුවන්. Past papers ගණන් නම් අපි දැන් රට කරන පරිමාව ගානේ තමයි මේ මේක සෙට් වෙන්නේ. පරිමාව ගානේ තමයි තියෙන්නේ. අපි ඕනම් කරලා බලමු එකක්. හරි පොඩ්ඩක් ඉන්න. යම් එක ගානකට past papers ගානකට. විනාඩියක් දෙන්න මම ඔයාලට ඒ ගාන පෙන්නන්නම් හරි මේක බලන්න
මේක බලන්න. මේක හදන්න බලන්න ලඝු වලින්. මේ තියෙන්නේ. දැන් මේ මේ ඇවිල්ලා පරිමාව ගන්න. ඔයාලට පේනවනේ ගෝලයක පරිමාව තමයි මේ දාලා තියෙන්නේ. එතකොට අන්තිම ප්‍රශ්නේ. ඒකේ අන්තිම ප්‍රශ්න හැමතිස්සෙම ලඝු ගණක වගු ඇසුරෙන් R වලගේ පරම දශම ස්ථානයට හොයන්න. එතකොට R සමානයි කියලා මේක දීලා තියෙනවා. අපි ලඝු වලින් දාලා 7 බෙදීම 88 3 ඉක්වෙනි බලය කියන එක අපි හදලා ගන්න ඕනේ. තේරුණාද? මේක හදමු ඉතින් ඉස්සෙල්ලා ලඝු වලට මේක දාගෙන ඉන්න. දැන් ඔයාලට කැලිකෙන් ගහලා මේක ගන්න පුළුවන්. කැලික පාවිච්චි කරලා ඒ උනට ඒකෙන් ඕනනම් ආ උත්තරේ බලන්න ඔයාලට හරිය උත්තරේ බලලා ඒක චෙක් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයා බලන්න මේ ලඝු වලින් හදන්න. ඒකට ඒ උත්තරේ මාට එනවා කියන්නේ ආගේ උත්තරේ හරි ඉතින් නේද? මම අපි නම් ඉස්සෙල්ලා මෙහෙමයි ළමයි. අපි ලඝු ගණක වල ලඝු ගණක කරේ ලඝු ඒ කියන්නේ බගුවෙන් බලන්න පුරුදු වෙලා ඒ ටික කරගත්තේ. අපි නිකන් සාමාන්‍ය දැන් 12යි 3යි එකතු කරාම පහළවයි නැත්නම් 12යි 12යි 3යි ගුණ කරාම 30යි මේ විදිහට දැන් අපි මේව දන්නවනේ දැන් 12 3න් ගුණ කරාම කීයද කියන එක අපි දන්නවනේ එතකොට මේවා නිකන් අපි දන්න දේවල් අර ලඝු වගුවෙන් දාලා කරලා බලන log 12 12 ලඝු බලනවා 3 ලඝු බලනවා ගුණ කරනවා කියන්නේ එකතු කරනවනේ නීතිය එතකොට එකතු කරලා බලපුවම 36 වෙනවා දැන් ඒක නිය හරි හැපි ඉතින් අර කොහම දන්න දෙයක්නේ 36 වෙනවා හරි මේ විදිහට ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන් හරි දැන් මෙතන බලමු දැන් මේක ඉස්සෙල්ලා ලඝු ආකාරයෙන් ලියාගෙන log 7 බෙදීම කියන්නේ අඩු කරනවා එතකොට මෙතන මම ඔයාලට කිව්වා බලයක් දැන් මෙතන 3න් 1 තියෙන්නේ ඇත්තරම 3න් 1 කියන එකේ තේරුම මොකක්ද ළමයි ඝනමූලය හරි ඒ කියන්නේ ඝනමූලය කියන එක තමයි මම ඔයාලට කිව්වේ අර 3න් 1 කියලා අදහස් කරන්නේ ඒකට හරිද අපි එතකොට මේක ලියාගන්නේ 3න් 1යි log 88 කියලා මේ විදිහට තමයි ලියාගන්න ඕනේ දර්ශකයක් තියෙනවනේ දැන් මෙතන දර්ශකේ 3න් 1නේ ඒක අපි මේක ලියාගන්න ඕනේ මේ විදිහට ඉස්සරහට දාලා දැන් හිතන්නකො 2 3 වෙනි බලය කියලා අපි එතකොට ලියාගන්න ඕනේ 2යි log සරි 3යි log 2 කියලා හරි අර මේ මෙතන තියෙන ඉලක්කම ලඝු ආකාරයෙන් ලියනකොට ඒක ඉස්සරහෙන් දානවා ඒ කියන්නේ ඇත්තට මෙතන වෙන්නේ 2 ලඝු බලලා ඒ එන උත්තරේ අවසාන 3න් ගුණ කරන්න ඕනේ. ඒක තමයි මෙතන දර්ශකයේ දැන් දර්ශකයක් තියෙන එක ලඝු වලට යනකොට ඒක ගුණ කිරීමක් විදිහට තමයි සලකන්නේ. ඒ කියන්නේ 3න් ගුණ කරනවා. 2 ලඝු බැලුවට පස්සේ ඒක 3න් ගුණ කරන්න ඕනේ. හරි අර නීති ටිකක් නේ තියෙන්නේ. ගුණ කරන්න තිබ්බොත් එකතු කරනවා, බෙදන්න තිබ්බොත් අඩු කරනවා. ඒ වගේ අර මේකේ නීති ටික ඉතින් හරියට මතක තියාගන්න ඕනේ. හරි? දැන් ඉස්සෙල්ලා 7 ලඝු බලන්න ඕනේ. ඊට පස්සේ 88 ලඝු බලලා ඒක 3න් බෙදලා අඩු කරලා ගන්න ඕනේ. හරි. 7 ලඝු බලමු. යන් අපි යන් අගුවට. හරි. 7 ලඝු. දැන් 7ක් නැහැ. ඉතින් ඔයාලට පේන්න 7ක් නැහැ. හරිද? 7 ලඝු බලනවා කියලා බලනවා කියලා හිතුවට 7ක් පේන්න නැහැ. ඉතින් කොහොමද කරන්නේ? 70 තමයි ඔයාලට ලඝු බලන්න තියෙන්නේ. 70. ඉතින් මේ පැත්තේ ඔයාලට පේනෝනේ 10 11 හදුලා හිම නියන්නේ. එතකොට 70 දැන් 7 ලඝු බලනවා කියලා 7ක් පේන්න නැහැ කොහොමද ඉලක්කම් 10ෙම තමයි පටන් ගන්න. ඒකට ඔයා බලන්න ඕනේ 70. හරි මම පල්ලෙහාට යන්න ඕනේ. හරි ඒකට පේනවනේ මෙතින්. 70 ලඝු බලපුවහම මෙතන 70 මෙතන උඩ බිංදුව කියලා ගහලා තියෙන 70 බිංදුව බලපුවම ඔයාට එනවා 84.51ක් නේ 84.51 එන අවියංග හරි 84.51ක් එනවා හරි ඔබට 84.51 මතක තියාගන්න අපි දැන් යන්න ප්‍රකට 84.51ක් එනවා මේක ගන්න වයිට් බෝඩ් එකට හරි නැත්තම් පැටලෙනවා බෙදීම කියන්නේ අඩු කරනවා එතකොට 3න් 1 කියන මේ දර්ශකයේ ඉස්සරහින් ලියාගෙන 3න් 1යි log 88 කියලා දාගන්න. එතකොට log 7 බලපුවහම දැන් දශම දියාගෙන ඉන්න 84.51 තමයි අපිට ආවේ. දශම තිත තියෙන අවසානයේනේ.
දශම තිත්තට මේ අත වම් අත පැත්තේ තියෙන එක ඉලක්කමයි. හත ඉලක්කම විතරයි නේ තියෙන්නේ. එක ඉලක්කමයි. හත ඉලක්කම විතරයි. එතකොට එක ඉලක්කම නම් තියෙන්නේ දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන එක ඉලක්කමයි නම් ඒ ඉලක්කම් ගානෙන් එකක් අඩු කරන්න ඕනේ. එතකොට එකෙන් එකක් අඩු කරාම බිඳුවනේ නේ. එකෙන් එකක් අඩු කරාම බිඳුවනේ. බිඳුවයි දශම අපි දැන් 70 ලඟු බැලුවා. එතකොට ආවනේ 84.51 නේ ආවනේ. ඒක දාගන්න. හරි 84.51. ඊට පස්සේ අපි කරන්න ඕනේ ලඟු ඒ කියන්නේ log 88 ලඟු බලන්න. 88 ලඟු බලමු. හරි හරි. බලමු 88 ලඟු. තේරෙන්නේ නැත්තම් ළමයි chat එකට දාන්න. හරි මම කියලා දෙන්න. Hari bihangga matevela teno metina suwata wada penona me 88 me 88 bindu 94 45 me wada penona me dan metena uda binduwak tiyena ara uda gahala binduwa tiyena mata eka pennanna baha ekota 88 binduwa denna hambuna me 94 45 wada penona ne hari api dan yang 94 45 හරිද? එතකොට මෙතන 3න් එක තියෙනවා 88 නේ. 94 45 ගාව මයික පොඩ්ඩක් පැත්තකින් දානවා. හරි 94 45. එතකොට මෙතන ඉලක්කම් දෙකක් තියෙනවා. දශම තිත අන්තිමට තියෙනවා. දශම තිතෙන් මේ අත පැත්තේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඉලක්කම් දෙකක් කියන්නේ එකක් අඩු කරාම 1.0. 1.0 දැන් අපි වගුවෙන් හොයාගත්ත 94 45 දාගන්න. 94 45 දාගන්නවා. හරි? දැන් මොකද්ද කරන්නේ? Dan metana api tama dan metana nang aulak nahe metana ika para ini tini metana log hata hima metana dan metunim bedan datir dan me apu eka ikai dashama nabai hatrai pahakian ika tunim bedan natoni eki ting wa dan patekin liagina ikai dashama nabai hatrai pahakira patekin dagina eka wa tunim bedan dan noni dan tunim bedan metana binduai 19 3 8 3 4 12 එකක් ඉතිරි 24 මෙහෙම ගන්න ඉතින් හරිද 3 1 2 3 6 18 ඔය විදිහට ගන්න ඕනේ දැන් එතකොට අපි අනිතක වටේල ගන්න ඕනේ මම මේ විදිහට ඉලක්කම් දශම ස්ථාන පහකට ගන්න ඕනේ හදා ගන්න බෙදෙන කොට හරි 64 යන්නේම ගත්තාම දැන් අපි ඉලක්කම් 4කට තමයි දාගන්න ඕනේ ඉලක්කම් 4කට දාගන්න නම් ඔය 6 කියන්නේ පහකට ගන්න ඕනේ ඒක උඩ අන්තිමට ආවේ 6නේ ළමයි ඒ 6 නම් අපි ඒක වටේල ගන්න අපි සාමාන්‍යයෙන් දන්නෝ පහ හෝ පහට වැඩිපුර තිබ්බොත් එහෙම අපි මේ පැත්තට එකක් එකතු කරනවානේ. දැන් 6 කියන්නේ පහට වැඩි ඉලක්කම. එහෙනම් මේ එකට මෙතන ඉලක්කමට ඉස්සරහ ඉලක්කමට එකක් එකතු කරානේ. කියන්නේ 1 කියන එක 2 වෙනවා. නේද? එතකොට 0.6482 කියලා තමයි එන්නේ. හරි. දැන් මෙතන 6නේ. කියන්නේ 6 කියන්නේ පහට වඩා වැඩි. ඒ කියන්නේ එකක් එකතු කරනවා. මෙතන එකට එකක් එකතු කරාම 2යි. මේ විදිහට ඔන්න 3න් බෙදපුවාම මේක තමයි එන්නේ. හරි. ඔයාලට ආවද මේක? වැරදි නම් කියන්න. හරි ඔයාලට ආවේ වෙන එකක් නා. හරිද මේක ආවනේ නේ? 64 81 82 ආවනේ නේද? හරි තේරෙන්නේ නැත්තම් වේගය වැඩි නම් කියන්න. හරිද? දැන් මෙතන 0.8451. දැන් අඩු කරන්න ඕනේ. දැන් අඩු කරන්න. අඩු කරන්න. ඔයක ආවනේ. හරි අඩු කරන්න. මේක අඩු කරන්න. අඩු කරලා මට කීයද ඉන්නේ කියලා කියන්න. අඩු කරන්න පැත්තකින් ලියාගෙන අඩු කරන්න අඩු කරලා ඔක්කොම දාලා අර තනි උත්තරය මොකක් හරි ගත්තාම තනි උත්තරේ ගත්තට පස්සේ තමයි ආ ප්‍රතිලඝු වලට බහින්නේ ඇන්ටි ලොග් ගන්න පටන් ගන්නෙ හරිද හරි මේක අඩු කරාම කීයක් වෙනවද ළමයි අඩු කරාම කීයක් වෙනවද දැන් මේකේ පිළිවෙල මතක තියාගන්න මෙහෙම තිබ්බහම විශේෂයෙන් මෙන්න මෙතන මේ වගේ මෙතන දැන් ඒ කියන්නේ මේක තුනෙන් ගුණ කරන්න එපැයි කියන්නේ කියන්නේ තුනෙන් බෙදනවා කියන එකනේ. එතකොට මුලින්ම මෙතන ඉස්සලා 88 ලඟු බලලා ඒ එන උත්තරේ තමයි තුනෙන් බෙදන්නේ. තුනෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ තුනෙන් බෙදනවා කියන එක. හරි? ඉස්සලා 88 ලඟු බලලා ඒ එන උත්තරේ තමයි තුනෙන් බෙදන්නේ. මෙතන පෙළක් ළමයි මේක වරද්ද ගන්නවා. 88 තුනෙන් බෙදලා ඒකේ ලඟු බලන්න යනවා.
එතකොට වෙන්න ඕන එක වැරදි එහෙම කරොත් වැරදි හරි ඔයා කරන්න ඕනේ මුලින්ම 80ට ලඝු බලලා ඉන්න ඕනේ හරි අංක එකට මේක කරලා ඉන්න ඕනේ ඊට පස්සේ තමයි තුනෙන් බෙදන්න යන්නේ අංක දෙක ඊට පස්සේ තමයි තුනෙන් බෙදන්නේ හරි ඒක පටලවා ගන්නවා පළක් ළමයි මෙතන 80ට තුනෙන් බෙදලා එහෙම කරලා ගත්තොත් එමේ වැරදි හරි හරි ඔ 0.19 69ක් නේ 0.19යි 6යි 9ක් එනවා මේක අඩු කරහම අඩු කරාන තේන්නේ පැත්ත ගිලියගෙන අඩු කරාම හරිනේ අද අන්තිමට මේ තනි උත්තරයක් එනවා නේද මේවා අඩු කළා නම් නම් ඔක්කොම කරලා ආ ඒකේ තමයි ඔයා ඇන්ටිලොග් එහෙම නැත්තම් ප්‍රතිලඝු බලන්නේ හරිද හරිද දැන් එහෙනම් මෙන්න මේ දශමාංශය වගුවේ කොහෙද ඉන්නේ කියලා බලන්න හරි 19 69 කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න 19යි 69 දැන් හොයාගෙන යන් ඉතින් මේ පැත්තේ මේ හරි ලේසි මේක හොයාගන්න මේ මේ 70 ගණන් 80 ගණන් ඒව එහෙනම් ඒව ඒව නැහැ නේ 19යි 69 උඩට යන්න ඕනේ මම 19යි 69 බලන්න මේ මේ හරිය තමයි ඉන්න ඕනේ නේද 19 19 31 19 59 ආ මෙන්න මේක තමයි ළඟ හැකට ඉන්නේ නේ 19යි 69 තව 10යි මදි 59 ඉන්නවා 19යි 69 තමයි මම හොයන්නේ එයා නැහැ ඉතින් කොහොමත් එහෙම හරියට ගානට තියෙන කෙනෙක්ව දෙන්නේ නැහැ. හරි පොඩ්ඩ අමාරු කරන. එතකොට 59 තමයි ළඟ හැකට ඉන්නේ. තව 10ක් මැදිනේ. ආ ගන්න. ඉතින් අපි ගන්න ඕනේ සාමාන්‍යයෙන් ඉතින් දැන් 10ක්ම නැහැ. මේ පැත්තේ මදි පාඩු ටික ඉතින් ගන්න මේ මධ්‍යනාන්තර තීරුවෙන් තමයි. හරි. එතකොට මේ පැත්තේ දැන් 10ක් ගන්න බැලුවට නැහැ. ඉතින් ළඟ අඩුව එක්කෙනා ගන්න 8ක් නම් ඉන්නවා. එයාව තෝරගන්න. 11 හැම ගන්න යන්නේ නැහැ අපි සාමාන්‍යයෙන්. හරි. සාමාන්‍යයෙන් අඩුව එක්කෙනාව තමයි තෝරගන්නේ. එතකොට ඔන්න 19යි 59 සහ මෙතන 8 කියන එක තෝරගන්නවා. එතකොට අපිට 19යි 69ට ආසන්න එකක් හරි එනවනේ. හරිද? දැන් මෙයාලා ඉන්න තැන බලන්න. ඉන්න තැන බලන්න. ආ 15 උඩ බලන්න 7. එතන උඩ බලන්න 3. එතකොට 15 7යි 3 නේද මෙතන 3. හරි? 15 7යි 3. 15 7යි 3. නේද? දැන් අපි යන් ඒක මම මෙතන දාගෙන 15 7යි 3 හරි මොන මම මතක තියාගන්න ඕනේ හරි 15 7යි 3 මම අපි යන් ගානට හරි 15 7යි 3 එතකොට දශම තියාගන්න බෑ මෙතන බිංදුවයි දශම නම් අර මේ ඇන්ටිලොග් වලදී ප්‍රතිලොග් වලදී අපි වැඩිපුර තියෙන එකනේ කරන්නේ එකක් වැඩිපුර තියෙනවා 1.2 නම් දෙකක් පන්නනවා 2.3 නම් තුනක් පන්නනවා අපි වැඩිපුර එකක් පන්නනවා බිින්දුවයි දශම නම් ඔය එකක් පන්නන. ඒ කියන්නේ එකක් පන්නන කියන්නේ 1.1 එකක් පන්නන. බිින්දුවයි කියන්නේ ඔය එකක් පන්නන. මෙතන 1.0 කියලා තිබෙනවා. මම මෙහෙම දෙකක් පන්නලා දශම තිත තියන්න ඕනේ. හරි? දැන් අර ලඝු බලද්දි මුලින් ලඝු බලද්දි අපි කරන්නේ අඩුවෙන් තියනවානේ. 2.0 නම් නේද? අපි අර ඉලක්කම් ගන්න බලලා ඒකට එකක් අඩු කරලා තමයි දශම තියන්නේ. දැන් මේකේ වැඩියෙන් තියනවා. ප්‍රතිලඝු කියන්නේ කියන්නේ අනිත් පැත්තනේ වැඩිපුර තියෙනවා. හැබැයි මේ වැඩිපුර තියෙන දැන් පළක් ළමයි මෙතන 0.0 කියන්නේ ආයක වැඩිපුර තියෙනවා කියලා 1.0 කියලා ලියන්න දෙයක් නැහැ. අමුතුවෙන් ලියන්න නැහැ. අර තියෙන එකේම පන්නන එක කරන්නේ. 0.0 නම් ආයකක් පන්නනවා. 1.0 නම් දෙකක් පන්නනවා. අර තියෙන එකේමයි වැඩේ කරන්නේ. හරි? ආ එතකොට 1.5යි 7යි 3 තමයි උත්තරේ වෙන්නේ. හරිද? මම ආයෙත් පොඩ්ඩක් කියලා දෙන්නම්. මෙහෙමයි මෙතනදී අපි මුලින්ම ලඝු ආකාරයෙන් දක්වන්න ඕනේ log 7 හරිද ලඝු 7 බෙදීම කියන්නේ අඩු කරනවා එතකොට 3න් 1යි log 88 කියලා ලියාගත්තා මෙතන දර්ශකයේ 3න් 1 නම් ඒක ඉස්සරහට දාගන්න ඕනේ මේ විදිහට ලියාගෙන ඊට පස්සේ 7 කියන්නේ දශම තිතෙන් වම් අත පැත්තේ තියෙන එක ඉලක්කමයි එකෙන් එකක් අඩු කරාම 0.y දශම ඊට පස්සේ වගුවට ගිහිලා ලඝු බලන්න ඕනේ 7 ලඝු බලනවා 7ක් නෑ 70 බිඳුව තමයි බලන්නේ එතකොට එනවා 84යි 51 ඊට පස්සේ 88 ලඝු බලන්න ඕනේ 88 කියන්නේ දශම තිතෙන් වම් අත පැති ඉලක්කම් දෙකක් තියෙනවා දෙකක් නම් එකක් අඩු කරාම 1.0 88 ලඝු බලපුවාම 88 බිඳුව බලපුවාම 94යි 45ක් එනවා ඒ එන එක ඊට පස්සේ දැන් 3ෙන් බෙදන්න ඕනේ 3ෙන් එකෙන් ගුණ කරනවා කියන්නේ 3ෙන් බෙදනවා කියන එක පැත්තකින් ලියාගෙන බෙදා ගන්න ඕනේ බෙදෙනකොට දශම ස්ථාන පහකට හදා ගන්න ඕනේ. ඇයි ඒ? මොකද ඔයා ගන්න ඕනේ දශම ස්ථාන 4යි. හැබැයි ඒ පහකට හදාගත්තොත් තමයි ඔයා 4කට හරියටම හදා ගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ වටයලා. අන්තිමට එන උත්තරේ 6 නම්, කියන්නේ 5 හෝ 5ට වැඩි අගයක් නම් මේ පැත්තට එකක් එකතු වෙන්න ඕනේ. ඉතින්
මෙතන 6 ආපු නිසා මම මෙතනට එකක් එකතු කරන්න ඕනේ. එතකොට මට එනවා 0.6482. මෙන්න මේ මේක මම දාගත්තා. හරි. දැන් ඊට පස්සේ අඩු කරන්න අඩු කරාම මේක එනවා. අන්තිමට අපිට මේ අඩු කළා නම් නම් කළා තනි උත්තරයක් ආව 0.169. ඒකේ ඔයා ඇන්ටිලොග් ඒ කියන්නේ ප්‍රතිලඝු බලන්න ඕනේ. හරි ළමයි මේ කරන්ට් එක ඇයිද දන්නේ? දැන් පවර් කට් එකක් තියෙනවා දැන් හරි. කරන්ට් එක ගියොත් මට එන් කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ මේ ඊට පස්සේ ආයෙත් 9:00 ජොයින් වෙන. හරි. එතකොට මේකේ ඔයා ඇන්ටිලොග් බලන්න ඕනේ ප්‍රතිලඝු බලන්න ඕනේ. එතකොට මෙයා ඉන්නේ කොහෙද කියලා බලන්න ඕනේ. ඉතින් ඔයා 19:69 හොයාගෙන යනවා. වගුවේ කොහෙද තියෙන්නේ කියලා බලනවා. එතකොට අපිට හම්බ වුණා 19:59.